උරුකම් බෝලා තේ පියාගෙන ජපන් උල් ගැට ගහගෙන තමන්ගේ ආරක්ෂාව කරනවා තමන්ගේ ආරක්ෂාව කරනවා තමන්ට විශ්වාසයක් නැහැ ජාතික කොහොමද බලවේගය සමග එක්වලා ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත අපි විශ්වාස කරනවා ජනතාව යාළු මෝතර පිටියේ අපි ඉතිරිපත් කරන අපේක්ෂක විශ්වාස කරනවා ජනතාව එකම හිස් කොටක් බවට පත් වෙලා තිබෙන්නේ ඒ ආකාරයෙන් ජනතාව එක බය වෙන්න අපට අවශ්‍යතාවයක් නැහැ අපරාධ කරන්න නැහැ හැකියාව ලැබෙනවා නෙගටිව් මෝඩ් ඉතිරිපත් කරලා ඉන්න අපේක්ෂකගේ ඝාතන ඉතිහාසය බලන්න එළියේ මහ රැළිය ජාතික සමූහක දිවලේ ඉඳන් ලසන්තමි ප්‍රමුදුංග ඝාතනය දක්වා මේකේ නමින් තමයි රතුබස්සල වතුරෙල්ල මිනිසුන් වෙඩිතවීම දක්වා තිබෙන්නේ ලලිත් කුරුකන් කුඩන් කිරීම දක්වා රැළිය ආරෝපණය කිරීම දක්වා කිරීම දක්වා ඔවුන්ගේ ඝාතන ඉතිහාසය දැබූ දැබූ බියවලක් ගානේ ලේයින් ලියවිලා තියෙනවා විශාල පිටසක් වෙනවා විශාල මේ 14 වෙනිදා අපේක්ෂක එක්ක ගන්න වෙයි. චලිතින් බලවේගය උද්දලයක් විතරක් නෙවෙයි. ගාල්ල අක්මීමන ප්‍රදේශය සමාජකයේ හත් දිනක් එක්කාසු කරගෙන රෝහණ විජේ වීරනාන් ආරම්භ කරපු මේ පක්ෂය අද වන විට දැවන්ත පක්ෂයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ අපිට ඉන්න මිනිස්සු විශ්වාස කරන අපේ මේ මොහොතේදී සූදානම් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාගේ තැන්වීම සමග එක්කාසු වීමට ඒ සමගම මොකක්ද තියෙන එතුමන් තමනීමට සූදානම් මේ වන විට අපි බලාපොරොත්තු වෙසෙන්නේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ තැන්වීමට එමෙන්නම තමයි මේ වන විට උත්සව ආරම්භ වෙලා තිබෙන්නේ විදිත නව තවතාවක් කතා කරමින් සින්නවා ඔවුන්ට තියෙන අයිතිය ඔවුන්ට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා එමෙන්නම අපි සඳහන් කළ යුතුයි මේ ජාතික ජන බලවේගය විවිධ සංවිධාන විවිධ පක්ෂ සමග එක්කාසු වෙලා පක්ෂ 28කට අධික සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මේ ජනාධිපති අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණෙන් තෝරා ගැනීම සංවිධානය කර තිබෙන්නේ. අපි සූදානම් මේ වන විට ජාතික ජන බලවේගය මේ දැවැන්ත කර්තව්‍ය සමග එක්කාසු වීමට. ඒ හැම ගිල්ලවන්න අමාරුයි. ඔය අලි පොහොට්ටු කඳුරට අපි කියනවා තවදුරටත් අන්දන්න ලෑස්ති වෙන්න එපා. ඒකට ජනතාව තවදුරටත් ලෑස්ති නැහැ. සූදානම් නැහැ. අපිත් එක්ක ඉන්න ජනතාව බුද්ධිමත්. අපිත් එක්ක ඉන්න ජනතාව විනයක් සහිත මිනිස්සු. අපිට බැලූ බැලමට මේක පේනවා. මේ පාරේ තොටේ අද මම මේ රැලියට සහභාගි වෙන්න එද්දී කලින් ජයදෙල කම්මැර විල මහත්මයා මතක් කරා. ඒ විනය අපි දන්නවා. අපිට ඉන්න විනයක් සහිත ජනතාවක් අපිත් එක්ක ඉන්න විනයක් සහිත ජනතාවක් අපිත් එක්ක ඉන්න විනයක් සහිත නායක පිරිසක් අපිට ඔවුන් සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා. ඔබ දන්නවා අලුත් පරපුර විදියට අපි 2015 යම් යම් දේශපාලන මැදිහත් වීම කරා තිබුණු පාලන තන්ත්‍රය පෙරලා දමන්නට රටේ තිබුණ නපුරට වැඩිය අවම නපුර තෝරගන්න අපි උත්සාහ කරා. නමුත් හුස්මක් කඩක් ගන්න හම්බුන්නේ මේ ජනතාවගේ අභිලාෂයන් අමු අමුවේ පාවා දුන්නා. මහා දවාලේ මහා බැංකුව මංකොල්ල කෑවා. ඔවුන්ට තවදුරටත් තියෙනවද කියලා අපි අහනවා. සදාචාරාත්මක අයිතියක් ජනතාව ඉස්සරහට ඇවිල්ලා ජනතාවගේ වරම ඉල්ලන්න ජනතාවගෙන් ආයතනයක් මාව බලයට පත් කරන්න කියලා කියන්න කටක් අරින්න තරම් හැකියාවක් තියෙනවද කියලා අපි ඔවුන්ගෙන් අහනවා. අපි කියනවා තවත් මේ රටේ මිනිස්සු හිතනවා නම් මේ 71ක් තිස්සේ මේ තට්ටුමාරු දේශපාලන ඇතුලේ මේ රට කරවපු මිනිස්සු මේ රට ඉදිරියේදී කොහොම හරි කරලා ගොඩගයි කියලා. ඒවා හීන, ඒවා හීන. ඒ වගේම තමයි ඔය පැරෂුට් වලින් බැස්සා වගේ එකපාරටම එළියට ඇවිල්ලා විකල්පය කියලා කියා ගන්න අය. අපි කොහොමද ඔබ විශ්වාස කරන්නේ? අපි ඒගොල්ලන්ගෙන් අහනවා. අපිට විශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. අපි ඉතාම හොඳින් දන්න දේශපාලන ඉතිහාසයන් තිබුණාය පවා ඇවිල්ලා මේ රටේ ජනතාවගේ ජනවරම පාවා දීලා තියෙනවා.
ඉතින් මේ පැරෂුට්ටෝයින් බැලලා එකපාරටම කියනවා මට දෙන්න බලය මම මේ රටේ නායකයෙක් ගෙවන්නම් වගේ ඒවා ගෙවලා පෙන්නන්නකෝ අපි දෙන්නම් නේද ගෙවලා පෙන්නන්න ඉස්සරලා ඔවා බයිලා ඔවට කියන්නේ බයිලා කියලා අපිට ඉන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් පෙනී සිටනවා අය ඔප්පු කරපු මේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටපු මේ රටේ යම් යම් පරිවර්තන කරන්න ඕන අවස්ථාවලදී ඒ වෙනුවෙන් පෙනී සිටපු දක්ෂ අවංක මේ රටේ නායකත්වයට සුදුසු පෞරුෂයක් සහිත ඒ ජවය සහිත නායකයෙක් ඒ අපේක්ෂකයා අද මේ වේදිකාවේදී ඔබ හමුවට එනවා ඔබ එනවා නම් ඔය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නව අයයි කියන අනෙකුත් ඔය මං කිව්වා අලි පොහොට්ටු කදෝරේ කට්ටිය මේ රට කරයි කියලා මේ ජනාධිපතිවරණය බලය ඉල්ලන රට හදන්න කියලා තව ටික දවසකින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ එළබෙන මහමැතිවරණයේදී ඒ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ගියා අය තමන්ගේ ඒ අපේක්ෂකත්වය බිලියන් ට්‍රිලියන් වලට විකුණද්දී ඔවුන්ට කතරේ ගැහුවොත් යම් මෙහෙකින් එදාට ඒ අයට තමන් ගැන ලැජ්ජාවක් හිතෙයි අන්න එතෙන් ඉඳ තියාගන්න එපා අපි විශ්වාස කරනවා ජාතික ජන බලවේගයට හැකියාව තියෙනවා ජාතික ජන බලවේගයට හැකියාව තියෙනවා මේ රට වෙනස් කරන්න මේ රට ඉදිරියට අරන් යන්න ඒකට අවශ්‍ය දේශපාලන ආර්ථික සංස්කෘතික වැඩපිළිවෙල අපසතුව තියෙනවා ජාතික ජන බලවේගයට ජය වේවා සුදී ජාතික ජන බලවේගයට ජය වේවා බොහොම සුදී අලුත් පරපුර සංවිධානය වෙනුවෙන් මේ මොහොත ප්‍රතාපවත් ලීලාවෙන් ආමන්ත්‍රණය කළ ප්‍රවීණ රංග ශිල්පී ජගත් මනුවර්ණ සහෝදරයාට ලාංකේය බිමේ හෙට දවස සුඛිත මුදිත කරන්න එවෙනුවෙන් තමන්ගේ හදවතින්ම නැගෙන මනුෂ්‍යත්වයේ සහිත උවමනාවක් ඇති මිනිස්සු මේ රටේ පරිපාලනයට එන්නට ඕන ඒ සදා නිර්මාණය වන දවන්තම දේශමාමක ජන බලවේගය ජාතික ජන බලවේගය අද දවසේ ඔබේ අපේ ජීවිතයේ රිද්මයට මනුෂ්‍යකමේ පද එකතු කරමින් ජාතික ජන බලයේ අර්ථයේ රිද්මය ගීතයෙන් ඔබට මේ ප්‍රතාපවත් වේදිකාවට එකතු කරන ඓතිහාසික මොහොතයි මේ
ඒකෙමු අපි සමේකසේ රටක් කියන්නේ ඔබයි අපි ඔබටයි අපටයි ජීවත් වෙන්න පුළුවන් රටක් වෙනුවෙනුයි ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ මොහොතේ ගාලු මෝදර පිටියට එකතු වෙලා තින්නේ අවුරුදු 71ක ලාංකේය දේශපාලන ඉතිහාසය ඇතුලේ ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් මේ මාතෘභූමිය අත්පත් කරගත්තේ පරාජයන් සහ ම්ලේච්ඡත්වයන් විතරයි. ඊට විකල්පව දේශපාලනයේදී අපිට ඊට එරෙහිව මේ රටට ආදරය කරන්න පුළුවන් ලෝකයක් ගොඩනැගීම සඳහා වෙච්ච ධෛර්ය සම්පන්න මිනිස්සු මේ රටේ පරිපාලනයට පාලනයට දේශපාලනයට එන්නට උනා. ඒ සඳහා මේ මාතෘභූමියේ ඊට වග කියන්නට ඊට ධෛර්යයෙන් එකතු වෙන්න පුළුවන් ප්‍රගතිශීලී සමාජ බලවේග වෘත්තීයවේදීන් බුද්ධිමතුන් ආචාර්ය මහාචාර්යවරුන් වෛද්‍යවරුන් විතරක් නෙවෙයි කලාකරුවන් සාහිත්‍යදරයින් උගතුන් බුද්ධිමතුන් ගොවි මහත්වරුන් කම්කරුවන් සකල ශ්‍රී ලාංකේය වාසී ප්‍රගතිශීලී ජනතාවගේ එකතුවෙන් සංවිධාන 28ක එකමුතුවෙන් සැදෙන ලංකාවේ ප්‍රතාපවත් එකම විකල්ප දේශපාලන ධාරාව ජාතික ජන බලවේගයේ පෙරළියේ මහා රැළිය සමගයි ගාලු මෝදර පිටියේ සිට ඔබත් මේ මොහොතේ සිට සජීවීව ශ්‍රී ලාංකේය ජනතාව ඔබත් නිවසේ සිටත් අපිත් එක්ක එකසු වෙන්නේ தேசிய மக்கள் சக்தி ஏராளமான ஜனக்கூட்டம் இந்த காலிமுகத்திலே இந்த இயக்கத்தோடு இந்த சக்தியோடு இணைந்திருக்கிறது என்று பார்ப்பதற்கு மனமகிழ்வாக இருக்கிறது. ஐக்கிய இடதுசாரி முன்னணி, தேசிய ஊழியர் சங்கம், உழைப்பாளிகள் சமாதான ஒருங்கமைப்பு, புரட்சி சமூக நல கேந்திரம், கலைஞர் ஒன்றியம், அரசு மற்றும் தனியார் துறை ஊழியர்கள் சங்கம், இளைய தலைமுறை சங்கம், தேசிய கல்வி ஒன்றியம், வெளிநாட்டில் புலம்பெயர்ந்து வாழும் மக்கள், விவசாய சங்கத்தினர், மீனவ சங்கத்தினர், தோட்டத்துறை சார்ந்த சங்கத்தினர், ஆசிரிய சங்கங்கள், வழக்கறிஞர்கள், புத்திஜீவிகள், கலைஞர்கள், இளைஞர்கள், தொழிலாளர்கள், கட்சி ஆதரவாளர்கள் என 28 குழுக்கள் ஒன்றாக இணைந்ததுதான் இந்த தேசிய மக்கள் சக்தி. இன்னும் இணைந்து கொண்டிருக்கின்றார்கள், நீங்களும் இணைந்து கொள்ளுங்கள் தேசிய மக்கள் சக்தியோடு. இப்போதிருந்து இந்த பொதுக்கூட்டம் நேரடியாக தொலைக்காட்சியிலே நேரஞ்சல் செய்யப்படுகிறது. பெரளியே மகா ரலிய ஜாதிக ஜன பலவேகேட் எகத்து வென ஒப சியலு தினா மீ லங்கட ஆமந்த்ரணே கரன்ன இதாமத் கௌரவேன்னித்து ஆராதனை கண்ணவா லாங்கே பூமியே ஹேட தவசட ஆதரே கரன்ன புலுவான் ஏ பிரகதிசீலி பரம்பராவ நியோஜனே கரமீன் மீ மோத ஆமந்த்ரணே கரன்ன ஜேஷ்ட நீதிஞ ஹர்ஷன நானாக்கார் மகாத்மாட்டாய் மீ ආරාධනය. ගෞරවනීය සංඝයා වහන්ස සහ අන්සිලම ආගමල පූජක තුමන්ගෙන් තුමන්ලාගේ අවසරයි, වේදිකාව මත සිටින සහෝදර සහෝදරයන්ගේ අවසරයි, අද දින මේ ගෝල්ෆ් ස්පිරිට් පැමිණි සියලුම සහෝදර සහෝදරයන්ගේ අවසරයි. අද මේ ඓතිහාසික මොහොතට සම්බන්ධ වෙන්න ලැබීම විශාල භාග්‍යයක්. මක් නිසාද අද අපි මේ පත්තු කරන්නේ වෙනසේ පළමු වෙඩිමුරය. ඒ මේ උළුගෙඩි දකිනකොට ඇත්තටම මෙතන දකිනකොට කකුල් දෙක ගැහෙනවා. ඔබලාගේ කැපවීම, ඔබලාගේ ආදරය පෙනෙන විට අපේ හදවත ගැහෙනවා. සහෝදර සහෝදරිය, ඇයි අද අපි ජාතික ජන බලවේගය වටා ඔප්පු වෙන්නේ? ඇයි මේ එකතු වෙන්නේ? අපේ කලින් කතිකයන් පැහැදිලි කරා, අපි වර්තමානයේ මුහුණ දෙන්න තත්වය ගැන අලුතෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ. බස් එක ගියොත් කඩේකට ගිහලා බඩුවක් ගත්තොත්, ඉස්කෝලේ බෙහෙත් ගත්තොත් දන්නවා අපි ලා තියෙන ප්‍රශ්නය. ඇයි අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ? මේ රට අවුරුදු 70ක් පාලනය කරපු පාලකයෝ එළවගේ දරු පවුල් මෙහෙ නැහැ, ඇවිල්ලා ඇමරිකාවෙන් එංගලන්තේ. ඒගොල්ලෝ ඉස්කෝලේ තියෙන්නේ එහෙ. පදිංචි එහෙ. අසනීප නම් බෙහෙත් ගන්න යන්නේ එහෙ. නිවාඩුවට යන්නේ යුරෝපේ. එහෙම මිනිසුන්ට අපේ ප්‍රවාහන ප්‍රශ්නයක් ගැන තේරෙයිද? අපිට ඉස්පිරිතාලවල ඇඳන්කට බුදිය ගන්න එක තේරෙයිද? ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපිට අවශ්‍ය වෙනවා නායකත්වයක්. අපිට අවශ්‍ය වෙනවා පුද්ගලෙක් ලංකාවේ බස්වල ගිහිල්ලා තියෙන ලංකාවේ ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්න.
අපේ විනියක අපට අවශ්‍ය වෙනවා. තව සුළු මොහොතකින් ඒ අනාගතය වෙනස් කරන ඒ අපේක්ෂක අපි උබලා ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. තව සුළු මොහොතයි ඔවුන් මේ වන විට නැවත වතාවක් බලය ඉල්ලනවා. ඔවුන්ට බලයක් ඉල්ලන්න පුළුවන්ද ඇඳුම් ඇඳගෙන? එච්චරයි මං අහන්නේ. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා තෝරගන්න බැරුව මිනී මරා ගන්නවා. එක පුද්ගලෙක් සජිත් ප්‍රේමදාස මහත්තයා පෝස්ටර් ගහමින් යනවා. පක්ෂක විනයක් නැත්තම්, පක්ෂයක් ඇතුළේ සමගියක් නැත්තම් ඒගොල්ල කොහොමද රටේ සමගිය ඇති කරන්නේ? කොහොමද රටේ විනය ඇති කරන්නේ? මේවා විකාර නෙමෙයිද? එක්සත් ජාතික පක්ෂය කල්පනා කරනවා, දැන් කල්පනා කරනවත් නෑ. අපිට තියෙනවා වාහනයක්, පරණ වාහනයක්, එන්ජිම මිස් කරනවා. මිස් කරන වාහනේ දුවන්න බෑ. දැන් ඔය වෙලාවට වාහනේ හයියෙන් යන්නේ නැහැ කියලා අපි ඩ්‍රයිවර් කෙනෙක් අලුතෙන් ගත්තොත් වාහනේ හයියෙන් යනවද? යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කල්පනා කරනවා ඒ පරණ වාහනේ දුවන්න පුළුවන් කියලා අලුතෙන් ඩ්‍රයිවර් කෙනෙක් දාලා. ඒක වෙන්නේ නැහැ. ඒක බුද්ධිමත් තීන්දුවක් නෙමෙයි. ඔබලා හිටපු ටික කාලේ හොරගම් කරන්න නැතුව, වංචා කරන්න නැතුව හිටියනම් අද මේ විපත වෙන්නේ නැහැ. ඔබලා හොරු ආරක්ෂා කරපු නිසා තමයි අද ඔබලා ඔය තරම් විනාශ වෙලා තියෙන්නේ. අපි කියනවා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න යම් නායකයෝ වංචාකාරයෝ දූෂිතයෝ වුණාට ඒගොල්ලන්ගේ හැම සමාජිකයම නරක නැහැ. ඒතර හොඳ මිනිස්සු ඉන්නවා. අපි කියනවා ඒ හොඳ මිනිස්සුන්ට ඔබලා අවංක නම්, ඔබලා දූෂිතයට එරෙහිව නම් මේ සමාජය සුවපත් කරන්න ඔබලාට ඕන නම් එක් වෙන්න අප වටා. ඔබලට අපි බාර ගන්නවා. අපි ඔබ සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා අපි අහන්නේ නැහැ. ඔබගේ ඉස්කෝලේ අහන්නේ නැහැ. ඔබ කතා කරන භාෂාව අපි අහන්නේ නැහැ. අපි අහන්නේ ඔබගේ හෘද සාක්ෂිය අහන්න විතරයි. සහෝදරය, සහෝදරිය, ඔබලාගේ තමන් නොදන්නා වූ, තමන් අඳුර නැති පුද්ගලයෙක්ට අසාධාරණයක්, වරදක්, කරදරයක් වෙනකොට ඕගලගේ හදවතේ යම් වේදනාවක් ඇක්කුමක් තියෙනවා නම් උඹලා අපේ සහෝදරයෝ මෙතනට එන්න. ඔය හොරු ටික අතහැරලා දාලා කියලා මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලා හිටිනවා. මේ වෙනකොට පවුලේ නඩු බේරා ගැනීමේ පෙරමුණ හෙවත් පොදු ජන පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා කියලා තියෙනවා. ඒ පවුලේ නඩු බේරා ගැනීමේ පෙරමුණ ඒගොල්ලන් නම් අඩුම ගානේ වේදිකාවෙන්වත් ඇත්ත කිව්වා. වලව්වක් හැදුවා, බකි කරදයක් තිබ්බා, උස කුටුවල වාඩි වුණා. වාඩිලා කිව්වා අයියා මල්ලෝ බාප්පලා අපි මේක රට කරන්නම්, උඹලා වටේ ඉඳන් අපුඩි ගහපල්ලා, අපි මස් කට්ටක් දාපුවා මේක ලැබ කාලා ජීවත් වෙල්ලා කියලා පණිවිඩයක් දුන්නා. බොහොම ස්තුතියි. එක පටන් ගන්නකොටම කියපුවේ. එතකොට රැවටෙන්නේ නෑනේ. හැබැයි ඊට පස්සේ කිව්වේ ඔක්කොම බොරු. ස්ටේජ් එකේ ඉඳන් කියනවා අපි දූෂණය, වංචාව සියල්ල නවත්තනවා. කවුද කියන්නේ? තමන්ට විරුද්ධව නඩු 8ක් විතර තියෙන මිනිස්සෙක්. අපි කුඩු වලට තිත තියනවා කොවම අර මේ ගමුවේ පැත්තේ ඉන්න හාදයා කුඩුකාරයෝ අපුඩි ගහනවා. ඒ කට්ටියත් එක්කද රටේ විනය හදනවා කියනවා පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු මහත්තයා වැඳන් ඉන්නවා. ඔය පාර්ලිමේන්තුවේ මිරිස්කුඩුකාරයා එහෙම පුද්ගලෙක් තියාගෙන මේ කියන බොරු එකක්වත් අපි පිළිගන්න සූදානම් නැහැ. ඒගොල්ලන්ට මේ රට කරන්න බෑ. ආණ්ඩු බලය තුනෙන් දෙකක් තියාගෙන කරන්න බැරි වෙච්ච දේවල් දැන් ඒගොල්ලන්ට කරන්න හැකියාවක් නැහැ. අපි මේ රට බේරගන්නට ඕන. කාගෙන්ද අපි මේ රට බේරගන්නට ඕන? මේක උතුරෙන් දකුණ බේරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙමත් නැතිනම් මුස්ලිම් මිනිහාගෙන් බුද්ධාගම බේරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ද? නෑ සහෝදරය, සහෝදරිය. මේක තියෙන්නේ අපේ රට වෙලාගෙන පිඹුරෙක් වගේ අපේ රීරි මාංශ උරා බොන දූෂිත දේශපාලඥයන්ගෙන් මේ රට බේරගන්න ඕනයි කියන සටනටයි අපි මේ පණ පවන්නේ. ඒ සඳහායි අපි මේ අපේක්ෂේ ගේන්නේ. අර නඩු බේරා ගැනීමේ පෙරමුණ, පොදු ජන පෙරමුණේ ගහපු වලව්ව තිබුණා. මම ඒක හොඳට බැලුවා. ඒ වලව්වේ පින්තූරේ දිහා අර 2005 2015 චන්දෙන් පස්සේ මහින්ද මහත්තයා එල්ලිල හිටපු ජනෙල එතන තියනවද කියලා මම බැලුවා. ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න කොයි ජනෙලද එල්ලුනේ කියලා. සහ අපි ඒගොල්ලන්ට කියනවා ඒ ජනෙලේ තාම තියෙනවා නම් පොඩ්ඩක් සුද්ධ කරලා තියාගන්න. මොකද ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ තව රාජපක්ෂ කෙනෙක් අපි උතුර එල්ලනවා. අපි පැහැදිලිව සහතික වෙනවා. මේ රට නැවත රාජපක්ෂ වුණත් අපි දෙන්නේ නැහැ. ඒක අපි දෙන්නේ නැහැ. ඒකට කවුරුත් සැකයක් තියා ගන්නට ඕනේ නැහැ. ඒකන සහෝදර, සහෝදරිය, මේ රට බේරගන්න වෙන්නේ දූෂිත දේශපාලඥයන්ගෙන්. ඒ සඳහා අපි ඉදිරිපත් කරන අපේක්ෂකෙක් පරිණත භාවිතාවෙම තමන්ගේ වැදගත්කම, විනය, ගරුත්වය, හැකියාව ප්‍රදර්ශනය කර පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා. නඩු නැති කෙනෙක් අපි ඉදිරිපත් කරනවා. සහෝදර, සහෝදරිය,
සමහර අපෙන් අහනවා ඕගලට දිනන්න පුළුවන්ද මං කියනවා අපිට දිනන්න පුළුවන් ඇයි බැරි අපි මහදවල් මහ බැංකුව බැඳුම් කරින් වංචා කරපු නැති හින්දාද අපිට දිනන්න බැරි අපි තාජුඩින්ලව ලසන්තලව මරපු හින්දාද මරපු නැති හින්දාද මේ අපට ඕගල චන්දන දෙන්නේ අපිට අපි ඉදිරිපත් කරන අපේක්ෂාට චන්දන දෙන්න ඕගලන්ට තියෙන අවස්ථාව මොකක්ද එහෙම දෙයක් නැහැ සහෝදරය සහෝදරිය මෙදා පාර ජයග්‍රහණය මිස පස්ස බලන්නේ නැහැ කියන පොරොන්දුව මම ඔබලාට මේ අවස්ථාවේ ලබා දෙනවා අපි මේ උත්සාහ කරන්නේ හුදෙක් පුද්ගලෙක් ජයග්‍රහණය කරවීම නොව මේ රට දිනවන වැඩපිළිවෙළක් සකස් කිරීම මේ රටට සිස්ටල් සම්පන්න සමාජයක් බිහි කිරීම මේ රටේ ජීවත් වෙන හැම මිනිහටම සාධාරණව ජීවත් වෙන අවස්ථාවක් ලබා දීමට අපි මේ උත්සාහ කරන්නේ. එහෙම නැතුව තනිතනම රජ වෙන්න වෑයමක් නැහැ. ඒ වෙනුවෙන් අපි ඉදිරිපත් කරන්නේ අපේ සහෝදරෙක්, අපොච්චි කෙනෙක්, එහෙම නැත්නම් රජතුමෙක් හෝ ආර්යාවක් නෙමෙයි අපේ සහෝදරෙක් අපි ඉදිරිපත් කරනවා. මෙය අපි ජනාධිපතිරෙන් විතරක් නෙමෙයි එන වසරේ මහචන්දකදී පාර්ලිමේන්තුවේ බහුතර බලය අල්ලලා අපේ ආණ්ඩුවක් එන අවුරුද්දේට පිටවෙනවා කියලා මම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. ඒ පිළිබඳ සැකයක් තියාගන්න එපා. අපි මේ අවසරය ඉල්ලන්නේ හුදෙක් ඡන්දකට නෙමෙයි මේ දූෂිත මජර දේශපාලන ක්‍රමය කකුල් දෙකෙන් උස්සලා පොළොවේ ගහන්නයි අපි මේ අවසරය ඉල්ලන්නේ ඔබලට සාධාරණයක් කරන්නයි අපි මේ සටන් කරන්නේ and also let me address a few of my people who are not conversant in Sinhalese I do apologize I can't speak in Tamil just we are very happy that you have made well in your life with family children house to live medicine whatever you need But remember, there are 42% of this population who is living under less than $2 a day. There are mothers who are trying to commit suicide by jumping into trains with their children because they can't eat. There are people who have to sell all their assets so they could buy the medicine for a loved one. I'm asking you, you have made well in your life. Great, we are very happy for you. But now it's time. Spend some time, give some thought to the poor people of this country. They are not asking for your life and limb. What they are asking is a fair chance at life, a reasonable chance to get some education, some food for them to be happy. It's not too much. It's not too much to give. We are asking you to be their voice because you have the time and the money. Because these poor people, they can't. They don't have the money or time. We need to help them. What country can be called a civilized country if whether a person is living or dying of a non-communicable disease is dependent on money. If your living and dying is decided with the amount of money you have, it's not a civilized society. We are asking you, please help us to get rid of these corrupt rulers and make a civilized society. That's our request to you. Sahodariya, sahodariya, mataka thiyaganna ekak deyak. Tire ekak patch ekak thiyena nam kochchera hulange huwath e tire ekata wedak wenne ne. රටේ දූෂිතයෝ වංචාකාරයෝ දේශපාලනයේ ඉන්න තාක්කල් ඔබගේ සල්ලි හොරකම් කරන තාක්කල් මේ රට අපිට ගොඩ දා ගන්න බෑ. ඒ නිසා අපි ඔබ වෙත අපේක්ෂක ඉදිරිපත් කරනවා. හැම විටම කියන දෙයක් තමයි ඔව් අපි දන්නවා ඉතින් UMP එකත් හොරු අනිත් කට්ටියත් හොරු මේ නමුත් අපි ඡන්දෙ දෙන්නේ කාටද? අන්න ඒ ප්‍රශ්න විසඳුමක් අද අපි ඔබලට ඉදිරිපත් කරනවා ඡන්දෙ දෙන්න ඕන කාටද කියලා. තව සුළු මොහොතකින් අපේ අපේක්ෂක ඉදිරිපත් වෙනවා. මා මේ අවස්ථාවේදී සියලුම ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ජාති ભેද ආගම් ભેද හෝ ලිංග ભેදයකින් තොරව ඔබගේ මනුෂ්‍යත්වය අපි හඳුනනවා ඔබත් මනුෂ්‍යත්වය හඳුනනවා නම් එන්න අපි වටා එක් රොක් වෙන්න තව බලාපොරොත්තු රාශියක් අපට තිබෙනවා කෙසේ හෝ වේවා අපි මේ ගමන ජයග්‍රහණය කරනවා කියන පරමාර්ථයෙන් කැපවීමෙන් අපට කරන්න සූදානම්. එන වෘදේ අපේ රජයක් අපි පිහිටවනවා අපේ අපේක්ෂකයන් යටතේ ජනතා ජන බලවේගය යටතේ කිසි දෙයකට බය වෙන්න එපා යගෙන. අපිට මිනිස්සු ගල් ගහයි. ඒගොල්ල අපිට ගල් ගැහුවොත් අපි ඒ ගල් ටික එකතු කරලා ඒකෙන් ගියක් හදනවා. අපි ගල් වලට යට වෙලා මරන අපේක්ෂක ඉදිරිපත් කරන්නේ නැහැ. අපි බය නැහැ. And I tell everybody if you think your candidates are good, we are ready. Bring it on. Bring on the game to us. සත්‍යයට ජය වේවා මනුෂ්‍යත්වයට ජය වේවා ජාතික ජන බලයට ජය වේවා මේ ප්‍රතාපවත් ජාතික ජන බලවේගයේ
பெரளிய மகா ரேலிய எலெஸ்சின் ஆமந்திரணே கலே ஜேஷ்ட நீதிஜ்ஞ ஹர்ஷன நாணயக்கார் மகாத்மா எதுமட்ட அப்பகே சுதிய அந்த உரையினை நிகழ்த்தியவர் சிரேஷ்ட வழக்கறிஞர் ஹர்ஷன நாணயக்கார் அவர்கள். தேசிய மக்கள் சக்தியோடு இணைந்திருக்கின்றோம். அடுத்ததாக இந்த மேடையிலே உரையாற்றுவதற்காக உரிமைகளுக்காக என்ற பெண்கள் அமைப்பின் தலைவி பி சரோஜா அவர்களை, சரோஜா சாவித்ரி அவர்களை மேடை கலைக்கின்றோம். மீலாகட்டு பிரதாபாச்சான ரேலிய பெரலிய மகாரேலி ஆமந்திரணே கரான் மியாராதனிய காந்தா சமாஜ கிரியாக்காரினி சரோஜா போல்ராஜ் சகோதரியட்ட அதி கௌரவனீய மகாசங்கரத்னேன் அவசராய் ஏவகேம அனைக்குட் சியலூம ஆகமிக பூஜ பிரசாதின் மகான்சலாகே நவசராய் ஜாதிக ஜனபல வேதிகாவே மெம ஐதிஹாசிக முகத்த சனிட்டுவான் கரான்னட சிவுதிகின் பெமினி மகா ஜனகங்கக உதார மினிசுன் வென்ன வாசனாவந்த வச்ச மே ஐதிஹாசிக மூகத்தே சாட்சி கருவான் வென உப தமிழ்நாடு சலா சியலு தினாட்டம இத்தாமாத்ம கிருத்தவேதிவ அப்ப சங்கதானே வினுவின் அப்ப ஸ்தூதி வந்த வேணவா. வசர ஹெத்த எக்கக தூஷித தேசபாலன கமனக கடாவெட்டுனு தேசேக அராஜித தேசேக பராஜித மினிசுன் வச்ச அப்பட அலுத் பலாபுரத்துவாக் நெவும் பலாபுரத்துவாக் ஹெட்ட வெனுவேன் ரட்டக் ரட்ட வெனுவேன் ஹெட்டக் ගොඩනගන්නට ජාතික ජනබල වේගයට අපි සුබ පැතුම් එකතු කරනවා අයිතින උදෙසාකාන්තව සංවිධානයේ හැටියට. ඒ ඓතිහාසික මොහොතේ මේ රටේ දුක් විඳින සියලුම කාන්තාවන් වෙනුවෙන් ඒ වගේම මේ රටේ දේශේ පුරාම විහිදී සිටින සියලුම මව්වරුන්ගේ අනාගත දූ දරුවන් වෙනුවෙන් අපේ ප්‍රාර්ථනය ඒ දරුවන් සියලු දෙනාම හෙට දවස වෙනුවෙන් ඒ දරුවන් සියලු දෙනාගේම හෙට දවස වෙනුවෙන් මේ රට ගොඩනැගිය හැකි එකම බලවේගය සහ උදාරතර මිනිසුන් පිරි බලවේගය ජාතික ජන බලවේගය බව අපි මේ ඓතිහාසික මොහොතේ ප්‍රකාශ කර සිටිනවා. இந்த நாட்டின் வாழ்கின்ற அனைத்து மக்களுடைய எதிர்பார்ப்புகளையும் கொண்ட தேசிய மக்கள் சக்தியை நாங்கள் கட்டியெழுப்புவதற்காக இங்கே வருகை தந்திருக்கின்ற அனைத்து மக்களையும் நாங்கள் மிகவும் பெரிதும் பாராட்டுகின்றோம். ஏனென்றால் தனது வயிற்று பிழப்பிக்காக அரசியல்வாதிகளையோ அல்லது அரசியல் போக்கினையோ கட்டியெழுப்பாமல் இந்த புதியதோர் மாற்றத்தை கட்டியெழுப்பதற்காகவும் எமது எதிர்கால சந்ததியினருக்காக இந்த நாட்டின் புதியதோர் திருப்பு முனையை அமைத்து அவர்களுடைய எதிர்காலத்தை கட்டியெழுப்பதற்காக மாற்று பயணத்தை மேற்கொண்டு இங்கே வருகை தந்திருக்கின்ற இந்த காளிமுக திடலில் நிரம்பி நிற்கின்ற இந்த மக்கள் அனைவரையும் நாங்கள் பெரிதும் மகிழ்வுடன் நாங்கள் வரவேற்கின்றோம். ஏனென்றால் நீங்கள் அனைவரும் நாளைய மாற்றத்துக்குடைய மக்களாகவே நீங்கள் கருதப்படுகின்றீர்கள். அதே போன்று இந்த நாட்டின் எதிர்காலத்தை மாற்றுவதற்கான சக்தியை கொடுக்கக்கூடிய ஒரே மக்கள் பிரஜாக எதிர்காலத்தில் பிறக்கின்ற எமது எதிர்கால சந்ததியினருடைய எதிர்காலத்தை நல்லதோர் மாற்றத்துக்காகவும் அதே போன்று கரைபடியாத ஊழல் நிறைந்த இந்த அரசியல்வாதிகளிடமிருந்து இந்த நாட்டை மீட்டெடுப்பதற்கான ஒரே சக்தி வாய்ந்த மக்கள் சக்தியானது இது தேசிய மக்கள் சக்தி என்பதை நாங்கள் இந்த நேரத்தில் உறுதி கூற விரும்புகின்றோம். ඒවගේම වසර 71ක මේ ජරාජීර්ණ වූ දේශපාලනයෙන් අපිට හිමිලා තිබෙන මේ දේශපාලන තට්ටුමාරු ක්‍රමය ඇතුලේ අපිට උරුම වෙලා තිබෙනදී ලෝකයේ වැඩිම විස සහිත ආහාර අනුභව කරන ජනතාවක් ජීවත් වෙන රටක, ඒ වගේම වැඩිම සියදිවි විනාශා ගැනීම් සිදුවන රටක, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙන රටක, රටේ කාන්තාවන්ගෙන් 25%කට අධික ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් හැටියට විකුණා දමමින් සිටින රටක, එම විදේශ ශ්‍රමිකයන් හැටියට උපයා එවන මුදලින් මේ රටේ දේශපාලඥයෝ තමන්ගේ සුඛෝපභෝගී ජීවිත රටාව ගෙන යන රටක අපිට හෙටක් දකින්නට අමාරුයි. අපේ දරුවන්ගේ අනාගතයට හෙටක් ගොඩනගන්නට නොහැකියාව නිසා තමයි මේ පාලකයන්ගෙන් අපි මේ රට බේරා ගන්න ඕන කියන ඒකායන පරමාර්ථයෙන් තමයි අපි මේ ජාතික ජනබල වේගයේ මේ ඓතිහාසික වේදිකාවට අපි ගොඩ වෙලා ඉන්නේ. ඒක නිසා ආදරණීය සහෝදර සහෝදරියනි, මව්වරුනි, ඔබ සියලු දෙනාටම අපි ආරාධනය කරනවා වැඩපිළිවෙලක් සහිත නායකයෙකුට, දැක්මක් සහිත නායකයෙකුට, ජවයක් සහිත නායකයෙකුට, ප්‍රතිපත්ති කරුක දේශපාලඥයෙකුට අපිට උදව් කිරීමට ලැබීමේ මේ මහඟු අවස්ථාවට ඔබ සාක්ෂිකරුවන් වීම වාසනාවක් කොට සලකන්න. අපි දන්නවා මේ රට කියන්නේ මේ මොහොත වෙනකොට කුණාටුවකට අහු වෙලා ගසාගෙන යන නැවක්.
එවගේම කුණාටුවකට අහුවෙලා සුන්බුන් අතර වැළලී යමින් පවතින මේ නෞකාවක් වගේ තියෙන මේ රට නැවත ගොඩනැගීම සඳහා පැමිණි එකම ජීවිත ආරක්ෂක නෞකාව තමයි මේ එන්නේ. ඒ තමයි මේ ජාතික ජන බලවේගය. අන්න ඒ දිවි ගලවා ගැනීමේ නෞකාව අප පැහැර හැරියොත්, මේ දිවි ගලවා ගැනීමේ නෞකාවට අපි ගොඩවීමේ මහඟු අවස්ථාව අපට පැහැර හැරුණොත් අපි දන්නවා ජනතාවක් හැටියට මේ සුන්බුන් ගොඩ අතරේම අපේ දුවා දරුවන් සමග මිය යා හැකි, වැළලී යා හැකි, අපේ දරුවන් නිරුපද්‍රිතව දේශයක් කරාගෙන යන්න හැකි. එම නිසා ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරනි, අපේ හෙට දවස වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක ප්‍රතිපත්තිගරුක නායකයෙක් යටතේ වඩාත් යහපත් දේශයක් ගොඩනගන්න ඒකරාශී වෙන්න ඔබ තමුන්නාන්සලාට ජවය ශක්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ උදාර මිනිසුන්ගේ සෙවණේ හෙට දවස ගොඩනගන්න ඒකරාශී වෙන්න කියන ආරාධනය කරමින් මම නවතිනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. ජාතික ජන බලවේගයේ ජය වේවා. ඔබේ දුවා දරුවන්ගේ හෙට දවස ජය වේවා. அதாவது நாங்கள் அனைவரும் ஒன்றாக இந்த நாட்டின் இனமத பேதமற்ற நாட்டின் ஒன்றாக வாழக்கூடிய அனைத்து மக்களும் ஒன்றாக கட்டியெழுப்பக்கூடிய இந்த தேசிய மக்கள் சக்தியை வெற்றி பெறச் செய்வோம். இந்த நாட்டின் எதிர்காலத்தை கட்டியெழுப்புவோம். இந்த நாட்டின் எதிர்கால சந்ததியினருக்காக நல்லதோர் தேசத்தை கட்டியெழுப்புவோம் என்று கூற விடைபெறுகின்றேன். உங்கள் அனைவருக்கும் நன்றி, வணக்கம். කාන්තා සමාජ ක්‍රියාකාරිණී සරෝජා පොල්රාජ් සහෝදරියට අපගේ ගෞරවනීය ස්තුතිය. ලාංකේය භූමියේ සිව්කොණ ආවරණය කරමින් ගාලු මෝදර පිටියට අද ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මෙලෙසින් එකතු වෙලා ඉන්න වෙලාවේ අපි විශේෂයෙන් මතක් කරනවා මේ රටේ අවුරුදු 71ක දේශපාලන ඉතිහාසයේ අපි අත්පත් කරගත්තු තත්ත්වයන් සියල්ල. අවුරුදු 71ක දේශපාලන ඉතිහාසය ඇතුළේ අපි වර්තමානයේ ඇවිල්ලා තියෙන තැනට විකල්ප සොයමින් අපි ඉදිරිය නිර්මාණය කරගත යුතු කාලය එළඹ තියෙනවා. එනිසා ඊට විකල්ප ධාරාව ලෙස නිර්මාණය වන ජාතික ජන බලවේගය එළඹෙන ජනාධිපති වර්ණයක් මේ රටේ සූදානම් නම් ඒ වෙනුවෙන් නිර්මාණය වෙච්ච ජාතික ජන බලවේගයේ ප්‍රතාපවත් යෝධ මේ මාතෘභූමිය එකම සමස්ත ජන බලවේගයක් ලෙසින් හෙට දවසේ සංවර්ධනයට මේ මාතෘභූමිය ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන වශයෙන් අරගෙන යන්න පුළුවන් කණ්ඩායමට නායකත්වය දෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණය මේ ප්‍රතාපවත් වේදිකාවේ සිට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටම හඳුන්වා දෙන්නටයි අපි මෙලෙසින් සූදානම් වන්නේ. ඒ සඳහා ඒ ගෞරවනීය මොහොතට ද්‍රවිඩ බසින් ජාතික ජන බල මෙහෙයුමේ ජාතික ජන බලවේගයේ ඒ අපේක්ෂකත්වයේ කවුරුන්ද යන්න වගේ ද්‍රවිඩ බසින් ලාංකේය ජනතාවට හඳුන්වා දෙන්න. නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කතිකාචාර්ය නාටිවේදී මුණියන්ඩි කාලිදාස් මහත්මයාට එවගේම සිංහල බසින් ඒ අපේක්ෂකයා කවුරුන්ද යන වග ලාංකේය භූමියට සපත කරන්න සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහත්මයාට ගෞරවයෙන් ආරාධනය කරනවා. අන්බුකිනිය කච්චි ආදරවාලர்களே, தேசிய மக்கள் சக்தி என்னும் அமைப்பு இப்போதுதான் நீங்கள் எல்லாம் சிந்தித்திருக்கின்றீர்கள் என்று எண்ண தோன்றுகிறது. ஏனென்றால் காலிமுகத்திடலிலே இந்தளவு ஜனக்கூட்டத்தை இதுவரை நாங்கள் யாருமே பார்த்ததில்லை என்று சொல்லலாம். அப்படி ஒரு மகத்தாக ஒழுங்கு செய்யப்பட்ட பொதுக்கூட்டம் இது. இப்போது 71 கால வரலாற்றிலே இந்த ஆட்சி அமைப்பிலே மாறி மாறி அரசாங்கங்கள் ஆட்சி அமைத்திருந்தன. இருந்த போதிலும் மக்கள் ஒரு ஆட்சியினை, ஒரு மாற்றத்தை எதிர்பார்க்கும் காலம் நெருங்கிவிட்டது என்று நாங்கள் நினைக்கின்றோம். அதனை உறுதி செய்வது போலத்தான் இவ்வளவு ஜனத்திரள் இலங்கை எங்கும் இருந்து இங்கு வருகை தந்துள்ளீர்கள். இப்போது சரியான நேரத்துக்கு நாங்கள் வருகை தந்திருக்கின்றோம். நீங்கள் ஆவலோடு எதிர்பார்க்கும் அடுத்து வரும் ஜனாதிபதி தேர்தலிலே எங்கள் கட்சியின் சார்பிலே, அதாவது தேசிய மக்கள் சக்தியின் சார்பிலே போட்டியிட இருக்கும் ஜனாதிபதி வேட்பாளர் யார் என்பதை அறிவிக்கும் நேரம் நெருங்கிவிட்டது. அதனை தமிழ் மொழியிலே அறியத்தர மட்டக்களப்பு சுவாமி விபுலானந்தா பல்கலைக்கழகத்தின் பகுதி நேர விரிவுரையாளரும் பிரபல நாடக கலைஞருமான திரு முனியாண்டி காளிதாஸ் அவர்களையும், சகோதர மொழியிலே சிங்கள மொழியிலே அறியத்தர
சபரகம்புவ பல்கலைக்கழகத்தின் மொழிக்கல்வி பகுதியின் சிரேஷ்ட விரிவியலாளர் கலாநிதி ஹிரிதிம சுனில் செல்வி அவர்களையும் மேடைக்கழைக்கின்றோம். மக்கள் சக்தி வெற்றி பெற ஜனாதிபதி தேர்தல் திட்டம். இது எங்கள் நாடு கொள்ளைக்கார பேரழிவை ஏற்படுத்தி ஏமாற்றும் சந்தர்ப்பவாத அரசியல் செய்யும் மக்கள் விரோத மாய அரசியலை முடிவுக்கு கொண்டு வர தேசிய கொள்கை அடிப்படையில் நிலையான தூர நோக்கு கொண்ட மக்கள் சார்பு அரசியலுக்கு அத்திவாரமிட்டு சுதந்திர ஜனநாயக மனித தேவைகளை தேசிய மற்றும் சர்வதேச ரீதியில் வெற்றி கொள்வதற்கு சிறந்த தொடர்பாடலையும் ஆதரவினையும் வழங்கி இந்த நாட்டின் இக்கட்டான சூழ்நிலையில் எமது நாட்டின் மக்கள் சக்தியை கட்டி எழுப்புவதற்காக வரலாற்று முக்கியத்துவம் மிக்க மக்கள் சக்தி நீங்களே இந்த உயர்ந்த மனித விநியமங்களை உற்சாகத்துடன் மக்கள் சக்தி வெற்றி கொள்ள வேண்டும். அதற்கு தீர்க்க தரிசனத்துடன் தர்க்க ரீதியாகவும் இதய சுத்தியுடன் செயல்படும் ஒரே ஒரு மக்கள் சக்தி மக்கள் அரசியல் இயக்க பிரதிநிதித்துவம் என்ற வகையில் 2020 ஜனாதிபதி தேர்தலுக்காக தேசிய மக்கள் சக்தி இயக்கத்தின் ஜனாதிபதி வேட்பாளர் வெற்றி பெறும் வேட்பாளர் தோழமையுடன் நண்பரும் நண்பராக அறிவிக்கின்றோம். வெற்றி பெறும் வேட்பாளர் இன்னும் ஒரு சில வினாடிகளில் எமது தோழர் அறிவிப்பார் உங்களுக்கு. ஐதிஹாசிக முகத்தக்க ஐதிஹாசிக சாட்சி கருவன் வீசிட்டின கௌரவணீய ஒப சியலுமதனாகிய அவசராய் ஜனபல ஜயகிரகணே ஜனபதிவரண யோஜனா ஸ்ரீலங்காவ நம்வன அப்பகே தேசய கொள்ளக்காரி வியசனக்காரி ரெவட்டலிக்காரி ஹா அவஸ்தாவாதி தேசபாலனே கொதுரக்பவட்ட பத்கல ஜன சத்துரு தேசபாலன மாயாவ நிமாக்கர ஜாதிக பிரதிபத்தி நம்பு திரசர தூரதர்ஷி சம்பாவனீய தேசபாலன அத்திவாரமாக மத கொடநெகு நிதஹஸ் பிரஜாதாந்திரிக மனுஷ அவசியதா ஜாதிகஹா விஸ்வீயன பதனம் தெக மத தபா ஜாயகனுமட ஹெகி சங்வாதய சஹயோகிய சஹித மகா ஜனபௌரா அத்தி துஷ்கர முகத்தகவ அப்பி கொடநெகுவேமு. ஏ ஒபாய் ஏ ஐதிஹாசிக ஜனகங்காவ ஒபாய் மனுஷ உணுசும உத்தியோகிய சஹித்தமே ஜனதா மகோகய தினவியயுத்து ஏத்த புத்திய தர்க்கய ஹா தேசபாலன சவிஞானிகத்வய சஹித மே மகா ஜனபௌரே එකම අවිවාදිත නියෝජනය ලෙස 2020 ශ්‍රී ලංකා ජනපතිවරණයේ ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස විජයග්‍රාහී දේශපාලන මිනිසා අනුර දිසානායක නාමය උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශ කර සිටින වගයි. ජාතික ජනබලවේගයේ නියෝජනය அன்புக்குரிய தோழமைக்குரிய எங்கள் தோழன் அனுரகுமார திசாநாயக்க எங்களுடைய ஜனாதிபதி வேட்பாளர் எங்களுடைய தோழன் எங்களுடைய நண்பன் ஏழையின் விவசாயி எங்களுடைய அனுரகுமார திசாநாயக அவர்கள்
ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් පියතුමන්ලාගෙන් මෞලවිතුමන්ලාගෙන් කුරුක්කල්තුමන්ලාගෙන් අවසරයි. ජාතික ජනබලවේගය නියෝජනය කරමින් වේදිකාවේ සිටින එහි නායක මණ්ඩල නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරියන්ගෙන් අවසරයි. සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් දුව දරුවන් සියලු දෙනාගෙන් අවසරයි. අපේ මාධ්‍යවේදී හිතවතුන් සජීවීව අපහ එක්වන විදේශගත ශ්‍රී ලාංකිකයින් දේශීය ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි දන්නවා එළබෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගය විසින් මාව යෝජනා කොට තිබෙනවා. ඒ පිළිබඳව ජාතික ජනබලවේගයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මාව යෝජනා කරන ලද ජාතික ජනබලවේගයටත් ඒ කෙරෙහි විශ්වාසය තබන මෙරටේ පොදු මහජනයාටත් මත් සහතික කොට ප්‍රකාශ කරනවා ඔබ මා කරේ තිබෙන විශ්වාසය, ඔබ මා කරේ තිබෙන බැඳීම අබමල් රොණකින්වත් හානියට බඳුන් වෙන්න ඉඩ නොදෙන බව සහතික කරනවා ඔබ ඉදිරියේදී. මා ප්‍රමුත්වේගම ආසන්නේ කුඩා ගම්මානයක පාසල් අවධියේ මේ දේශපාලනයට අවතීර්ණ වුණා. දැන් 30 වසරකට අධික කාලයක් මේ දේශපාලන අපි නිරත වෙමින් සිටිනවා. ජයග්‍රහණයන්, පසුබෑම්, පරාජයන්, අභියෝගයන් මේ සියල්ලට මුහුණ දෙමින් මේ රටටත් මේ රටේ ජනතාවටත් අදිස්ථානශීලී අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අප දේශපාලනයේ නිරත වෙමින් සිටිනවා. ඈත ගම්මානයේ සාමාන්‍ය මිනිසුන්ගේ සිට ඉහළ තලයේ ජීවත් වෙන මිනිසුන් දක්වා ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ වේදනාවන්, ඔවුන්ගේ උවමනාවන් පිළිබඳව මනා අත්දැකීමක් සහ අවබෝධයක් තිබෙන බව අප දන්නවා. ඒ අත්දැකීම්, ඒ අවබෝධයන් පාදක කොටගෙන අදින් මේ ආරම්භන සටන සහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙළවර කරන බව සපත කර සිටිනවා. මෙය අනිවාර්ය ලෙස ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු සටනක්. මෙම ජනාධිපතිවරණය කියලා කියන්නේ අපේ රට ඉතාමත් වැදගත් සංදිස්ථානයක් නියෝජනය කරනවා. මේ මංසන්ධියේදී අපේ රටේ ජනතාවට තෝරා ගැනීම සඳහා මාවත් දෙකක් විවෘත වී තිබෙනවා. එක් මාවතක් තමයි පැරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත. තව මාවතක් මේ රටේ පොදු ජනයා වෙනුවෙන් විවෘත කර පොදු ජනයා වෙනුවෙන් විවෘත කරමින් තිබෙනවා. ඒ තමයි ජනතාවට සතුට, සැපත, නිදහස කැඳවාගෙන එන සෞභාග්‍ය මාවත. අප ආරාධනා කරනවා මේ රටේ සියලු ජනයාට. අපි ආරාධනා කරනවා ඔබ මේ නිශ්චිත මංසන්ධියේදී, මේ නිශ්චිත සංදිස්ථානයේදී තෝරාගත යුතු වන්නේ කවර මාවතද? යල්පිනු අසාර්ථක වූ විනාශකාරීත්වයේ මාවතද? ජනතාවට සතුට, සැපත, නිදහස ගෙන දෙන සෞභාග්‍ය මාවතද?
අපි ආරාධනා කරනවා හැම දිනාටම මෙම නිශ්චිත මධ්‍යස්ථානයේදී සෞභාග්‍ය මාවත කර නැගිටිමු අපි එක්වමු කියලා මම ආරාධනා කරනවා කොහොමද මේ රාජ්‍ය ගොඩනගන්නේ අද රට පුරා අලුත් දේශපාලන ව්‍යාපාරික වමනාව පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා ඒ දේශපාලන බලවේගය කවර ආකාරයෙන් විය යුතුද ඒ ප්‍රධාන සාධක තුනකින් සමන්විත වී තිබෙනවා එක අදූෂිත දේශපාලනය දෙක මේ රට ගොඩනැගෙන සමත් වෙන රට ගොඩනැගීමේ අවංක වමනාව තිබෙන වෘත්තීය වේදීන් තුන ඒ අරමුණ කරා තමගේ ශ්‍රමය තමගේ කාලය වැඩ කරන්න සම වැය කරන්න සමත් වෙන වැඩ කරන ජනතාව අදූෂිත දේශපාලනයත් රට ගොඩනැගීම සඳහා වංකු වමනාවක් තිබෙන වෘත්තීය වේදීන් ඒ මෙහෙට දායකත්ව සැපයෙහි පොදු ජනයා ඒක රාශි වූ මහජන බලවේගය තමයි ජාතික ජනතා බලවේගය ලෙස අද අපි මේ ගොඩනැගීම තිබෙන්නේ මේ තමයි මේ රටට අලුත් මාවත පෙන්වුම් කරන බලවේගය අපි ආරම්භක පියවර තබන්න ඕන කොතනින්ද අපේ රටේ මේ දේශපාලනයේ ඉතාමත් කැත පිළිනුණු ගන්ධකසන පොරපිටියක් බවට පත් වී තිබෙනවා අල්ලස දූෂණය වංචාව අරගත් කැටිකරගත් දූෂිත වලල්ලක් අතට අපේ රටේ දේශපාලන බලය අත්පත් වී තිබෙනවා ශිෂ්ටත්වය වෙනුවට අශිෂ්ටත්වය නියෝජනය කරන කණ්ඩායම අපේ රටේ දේශපාලන පොරපිටියේ ජය කෙළි නන්වමින් සිටිනවා මේ වෙනස් කළ යුතුයි අපි එක සහතිකයක් දෙනා මෙරට පොදු ජනයාට මේ කැත පිළිනු දූෂිත දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිදු මහජනයාට ලෙංගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපත කර ප්‍රකාශ කර සිටිනවා ඒ තමයි මේ රටේ පළමුණු පියවර බවට පරිවර්තන කළ යුතුයි දෙක මේ ආර්ථිකය 71 වසරක් මේ ගමන් කරන ලද විනාශකාරී ආර්ථික මාවත රටකට ආර්ථික තලයේ විය හැකි සියලු ව්‍යසනයන් අත්පත් කොට හමාරයි තීරණාත්මක ලෙස මෙම ආර්ථික ගමන් මගෙන් අපි වෙනස් විය යුතු තිබෙනවා නව ආර්ථික ගමන් මාවතක් අපේ රට විවෘත කළ යුතු තිබෙනවා යන් කවරක්වත් නෙවෙයි ජාතික නිෂ්පාදනයට පණ දෙන අපේ අනෙකතම සම්පත වූ මානව සම්පත ලෝකයේ දියුණුතම මානව සම්පත බවට පරිවර්තනය කරන ආර්ථික ප්‍රතිලාභ පෙරලා ජනතාවට ගලාගෙන එන නව ආර්ථික උපාය මාර්ගයකට අපේ රට අවතීර්ණ කරන බවට ඔබ ඉදිරි අපි සපත කර පොරොන්දු වෙනවා දහඩි එළන ගොවි ජනතාවට ධීවර ජනතාවට වතුකරේ ජනතාවට තමන්ගේ ජීවන තත්ත්ව උසස් කිරීම පමණක් නොවේ ඔවුන්ට මේ සමාජයේ හිමි වී තිබෙන සමාජ ගරුත්වය ඔවුන්ට හිමි වී තිබෙන සමාජ වටිනාකම ඔවුන්ට හිමි වී තිබෙන සමාජ ජීවිතය වෙනස් කළ යුතු තිබෙනවා එනිසා මේ රටේ අනේක විද දුක් දෝමනස්සට මුහුණ දී තිබෙන වැඩ කරන ජනයාට වැඩ කරන ජනතාවට හොඳ ජීවිතයක් වගේම හොඳ සමාජ ජීවිතයක් අත්පත් කර දීමේ අරගලයේ අපි නිරත වෙනවා ආර්ථික ප්‍රතිලාභ ඔබේ දොරට ඔබේ දොරකඩට ගලාගෙන ඉන්න සලස්වමින් ඊළඟ අපි දන්නවා අපේ රටේ විවිධ බෙදීම් නිර්මාණය කරමින් තිබෙනවා විවිධ පීඩනයන්ට ලක්කොට තිබෙනවා තමන් කතා කරන භාෂාව තමන් අදහන ආගම තමන්ගේ සංස්කෘතිය මත ජන ප්‍රජාවන් පීඩාවට පත්කොට තිබෙනවා තමන්ගේ කුලය මත ජන ප්‍රජාවන් පීඩාවට පත්කොට තිබෙනවා තමන්ගේ ලිංගික ෘචි අරුචිකම් මත ජන ප්‍රජාවන් පීඩාවට පත්කොට තිබෙනවා බෙදලනද ජන ප්‍රජාව වෙන් කරනද ජන ප්‍රජාව හුදකලා කරනද ජන ප්‍රජාවන්ගෙන් සමන්විත රාජ්‍යයකට ඉදිරි ගමනක් නැහැ සියලු වර්ගයේ බෙදීම්
ජාතිකත්ව මත පදනම් වූ බෙදීම්, ලිංගිකත්ව මත පදනම් වූ බෙදීම්, කුලය මත පදනම් වූ බෙදීම් මුළුමනින්ම ඉවතලන ලද ජනතාවගේ හදවතේ අධ්‍යාත්මයෙන් බැඳෙන ලද මහා මිනිස් සමාජයක් මේ මාතෘභූමිය තුළ ස්ථාපිත කරන බවට අපි සහතික කර පොරොන්දු වෙනවා. ඒ අපේ රටේ ගමන් මාවත සැදී තිබෙන්නේ. ඒ වගේම අද විශාල සාකච්ඡාවක් ගොඩනැගී තිබෙනවා මහජන ආරක්ෂාව පිළිබඳව. අද පොලිස් මුරකපල තිබෙන කොතනද? පාසල් ඉදිරිපිට පොලිස් මුරකපල තිබෙනවා. රෝහල් ඉදිරිපිට පොලිස් මුරකපල තිබෙනවා. සිංහල ගම්මාන මුස්ලිම් ගම්මානක් වෙන් කරන බොහෝ තැන්වල, දර්ගවල, මාවනැල්ලේ, ගම්පල පොලිස් මුරකපල තිබෙනවා. මහජනගේ ආරක්ෂාව පිළිබඳ බියක් තැතිගැන්මක් නිර්මාණය වී තිබෙනවා. මහජනගේ ආරක්ෂාව පිළිබඳ බිය සැකේ නිර්මාණය වී තිබෙන කොතනද? එක් ජන කොට්ටාසයක් කරේ තව ජන කොට්ටාසයක් සැකයෙන් බලන, වෛරයෙන් බලන තත්ත්වයක් තුළ මහජනයාගේ ආරක්ෂාව අනතුරට එලා තිබෙනවා. එනම් මේ මහජනයාගේ ආරක්ෂාව සහතිකවය කළ හැකි වන්නේ කෙසේද? කිසිදු ජාතිවාදියෙකුට මහජනගේ ආරක්ෂාව සහතික කරන්න බෑ. කිසිදු අන්තවාදියෙකුට මහජනගේ ආරක්ෂාව සහතික කරන්න බෑ. ඔවුන්ට පුළුවන් පාසල් ඉදිරියේ මුරකපල වැඩි කරන්න. ඔවුන්ට පුළුවන් ගම්මාන බෙදා වෙන් කරන මුරකපල වැඩි කරන්න. හැබැයි මහජනගේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ සියලු ජනතාවන්ගේ අනන්‍යතාවය අයිතීන් පිළිගන්න, ඒ ජනතාවගේ සංස්කෘතිය, ඒ ජනතාවගේ භාෂාවන්ට ගරුත්වය පිළිගන්න, ජාතික සමගිය නිර්මාණය කිරීමෙන් පමණක් බව අප විශ්වාස කරනවා. එනිසා ස්ථීරසාර මහජන ආරක්ෂාව අපේ පරම්පරාවට පමණක් නෙවෙයි, අපේ දරුවන්ගේ දරුවන්ගේ පරම්පරාවට ස්ථීරසාර ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දිය හැකි වන්නේ ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි. ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි සහතික කරන ඔබ ඉදිරිපිට. පුද්ගල නිදහස පිළිබඳ ප්‍රශ්නය, මිනිස් සංගතිය මානව වර්ගයාගේ උසස්තම නිර්මාණයක් අත්පත් කරගත්තේ කෙසේද? ඒ නිර්මාණයක් අත්පත් කරගත්තේ ඇති වෙන අදහස්, ඇති වෙන සිතුවිලි පෙට්ටගමක් ඇතුළට දාලා, ඉබියතුරු දාලා වසා තැබීමෙන් නෙවෙයි. මානව සංගතිය ප්‍රගමනය නිර්මාණය වී තිබෙන්නේ නිදහස් අදහස් ගැටීමෙන්. ඒ නිදහස් අදහස් අතර සමාජ ප්‍රගමනයට හිතකර මතයන් උරා ගැනීමෙන්, එසේ නැතුව වසා තැබීමෙන් නෙවෙයි. එනිසා අපේ සමාජය ඉදිරියට ගෙන යා හැකි වන්නේ පුද්ගල නිදහස වගේම නිදහස් මතයන් දැරීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. සමාජයට විනයක් නිර්මාණය කළ හැක්කේ එතනින් පමණයි. සමාජය ඇතුළේ නීතිය සහ විධාන ආධිපත්‍ය තහවුරු කළ හැකි වන්නේ එතනින් පමණයි. එසේ නැතුව ඇති කරගන්නා ලද කවර වර්ගයේ විනයක්, එතනින් තොරව ඇති කරගන්නා කවර වර්ගයේ නීතිය සහ විධාන ආධිපත්‍යයක් ජනතාව පීඩාවට පත් කරන්නක් ඇර අන් කවරක් නොවේ. එනිසා අපි පුද්ගලික නිදහස පිළිබඳව විවෘත මනසකින් යුතුව කටයුතු කළ අවධියකට අපි අවතීර්ණ වී තිබෙනවා. ඒ වගේම අපේ පරිසර පද්ධතිය අතිශය විනාශකාරී උගුලකට හිරකොට තිබෙනවා. විවිධ ජෛව විවිධත්වයෙන් යුතු පරිසර කලාප ගණනාවකින් සමන්විත තිබු මනරම් දේශය අද නායාම්මලි මිනිස්සු ගිලා බසින, සති දෙකක් වහිනකොට ගම් අතුර පිරෙන, සති තුනක් වැස්ස නැතිවම නියගෙන් හාමත් වෙන, මහ පොළව වස විස වලින් පිරුණු කුඩා දරුවට වස විස වලින් තොර පළතුරක් ලබා දෙන නොහැකි වුණු රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ලෝකයේ තිබෙන විස සහිත කුණු කොටවල් ගොඩ ගන්න මධ්‍යස්ථාන බවට ශ්‍රී ලංකාව පත් කොට තිබෙනවා. අපි අපේ දුව දරුවන්ට අනාගතය වෙනුවෙන් යලි මේ පරිසර ශේෂ්ත්‍රය යලි ප්‍රතිසංවිධානය කළ යුතු තිබෙනවා. ඒ තමයි
අපේ ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් දූෂණයෙන් තොර හුස්ම පොදක් වස විස වලින් තොර ජල බිඳක් ලබා ගන්න තියෙන උපාය මාර්ගය අපි සාර්ථක කරනවා. අපේ ප්‍රාර්ථනාව කුමක්ද? මෙරටේ සෑම ශාස්ත්‍රයකම මනා සංවිධානාත්මක භාවිතයෙන් යුතු ජනතාවත් එක්ක බැඳුණු නව සංවර්ධන මාවතක් අපි අපේ රටට යෝජනා කරනවා. එම සංවර්ධන මාවතේ ප්‍රතිඵල කවරාකාරයේ ප්‍රතිඵල විය යුතුද කියන සිහිනයක් අපට තිබෙනවා. යන් කවරක්වත් නොවේ. අපේ දරුවන්ට ස්ථාවර අනාගතයක් අපි නිර්මාණය කළ යුතුයි. පැහැදිලි අනාගතයක් අපි නිර්මාණය කළ යුතුයි. අපේ තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාව, තමන්ගේ දැනුම, තමන්ගේ පරිකල්පන ශක්තිය මත මෙරටේ සංවර්ධනයට ගෞරවාන්විත ලෙස මැදිහත් වීමේ සක්‍රීය කොටස් කරවන බවට පත් කරගත යුතුයි. අපේ වැඩිහිටි පරම්පරාවන්ට ඉතාමත් හොඳ ස්ථාවර ජීවිතයක් උරුම කර දිය යුතුයි. දරුවන්ට පැහැදිලි අනාගතයක්, තරුණ තරුණියන්ට ආඩම්බර විහිදේ ගරුත්වය සහිත සංවර්ධන ක්‍රියාදාමයට හවුල් වීම අපේ රටේ වැඩිහිටියන්ට ස්ථාවර ජීවිතයක් සකස් කිරීමේ සිහිනයක් අපට තිබෙනවා. අප විශ්වාස කරනවා මේ සිහිනය සාහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතු සිහිනයක් බව අප විශ්වාස කරනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ගේ විමුක්ති අරගලයේ නායකයෙක් වූ මාටින් ලූතර් කින් එක්වරක ප්‍රකාශ කරා, මේ යුගයේ ජීවත් වන අප ගැන අනාගත පරම්පරාව දොස් නගනු ඇත. ඒ නරක මිනිසුන්ගේ නරක ක්‍රියා ගැන නොවේ, හොඳ මිනිසුන්ගේ නිහඬතාවය ගැන. මේ යුගයේ ජීවත් වන අප ගැන අපේ අනාගත දරු පරම්පරාව අපට දොස් නගනු ඇත. ඒ අන් කවරක් සඳහවත් නොවේ. නරක මිනිසුන්ගේ නරක ක්‍රියා ගැන නොවේ, හොඳ මිනිසුන්ගේ නිහඬතාවය ගැන. අපි දන්නවා අපේ රටේ හොඳ මිනිසුන් මේ සිදුවෙන විනාශයට එරෙහිව තමන්ගේ හදවතේ කම්පාවෙන් යුතුව ජීවත් වෙනවා. බොහෝ මිනිසුන් තමන්ගේ සිත ඇතුලේ කම්පණයට ලක් කරමින් ජීවත් වෙනවා. බොහෝ අය මේ විනාශයට එරෙහිව තමන්ගේ කෝපය තමන්ගේ ඇස්වලින් ප්‍රකාශ කරමින් තිබෙනවා. තවත් අය මේ විනාශයට එරෙහිව තමන්ගේ වේදනාව තමන්ගේ මුවෙන් දොඩවමින් තිබෙනවා, මුමුණමින් තිබෙනවා. හැබැයි හදවතේ වේදනාවට හෝ මනසේ කම්පණයට හෝ ඇස් දෙකෙන් පැනනගෙන කෝපයට හෝ මුවෙන් මුමුණන වදන් වලට හෝ මේ වෙනස් කළ නොහැකි. මේ වෙනස් කළ හැකි වන්නේ ඒ සඳහා ධෛර්ය සම්පන්න මැදිහත් වෙන, ඒ සඳහා අවංකව මැදිහත් වෙන මහා ජන ප්‍රවාහයක් නිර්මාණය කිරීමෙන් පමණයි. අද මේ ගාලු මෝදර පිටියේ සිසාරා ලංකාවේ නන් දෙසින් පැමිණි ජනතාව එක්රැස් වී කියාපාන්නයන් කවරක්වත් නොවේ. ඒ සටනට අපි සූදානම් බව අද ඔබ අපට කියාපානවා. සටන අපි සූදානම්. මේ සටන ජයග්‍රහණය කළ යුතු සටනක්. අපි ආරාධනා කරනවා, මේ රටේ ලියන අයට අපි ආරාධනා කරනවා, ඒ සමාජ පරිවර්තන වෙනුවෙන් ඔබ ලියන්න. මේ රටේ ගායන අයට අපි ආරාධනා කරනවා, ඒ සමාජ පරිවර්තන වෙනුවෙන් ඔබ ගායනා කරන්න. මේ රටේ හඬ නගන අයට අපි ආරාධනා කරනවා, ඒ සමාජ පරිවර්තන වෙනුවෙන් ඔබ හඬ නගන්න. අපි පොදු ජනතාවට ආරාධනා කරනවා, ඒ සමාජ පරිවර්තන වෙනුවෙන් ඔබ පෙනී සිටින්න. අපි ඔබට සහතිකයක් දෙනවා. ඔබ කෙරෙහි තබන අප කෙරෙහි ඔබ තබන විශ්වාසය කවදාවත් පළුදු නොකරන බව අප ඔබ ඉදිරිපිට සහතික වෙනවා. අප වෙනුවෙන් පෙනී හිටියා, අප වෙනුවෙන් ලිව්වා, අප වෙනුවෙන් ගායනා කරා, අප වෙනුවෙන් මැදිහත් වුණා කියලා කවදාවත් ඔබට කම්පාවට පත් නොවෙන්න ඉඩ නොදෙන බව නම් අප ඔබ ඉදිරිපිට සහතික කරනවා.
ඔබේ වුමනාව සහ අපේ වුමනාව එකට සමපාත වී තිබෙනවා. මෙරටේ පොදු ජනයාගේ අපේක්ෂාව සහ අපගේ අපේක්ෂාව එකට සමපාත වී තිබෙනවා. ඔබටත් අපටත් තිබෙන්නේ එකම අපේක්ෂාවක්. ඒ අපේ රාජ්‍ය ලෝක ඉදිරියේ අභිමානවත් රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. අපේ ජනතාව නූතනත්වයෙන් හෙපි ලෝක ඉදිරියේ ප්‍රෞඩ මිනිස් සංගතියක් බවට පරිවර්තනය කළ යුතුයි. ලෝකේ නොසැලෙන රාජ්‍යයක් බවට මේ රාජ්‍ය පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි ලියමු, ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. හැබැයි අපි දන්නවා මේ වෙනස කළ හැකි වන්නේ ඔබට අපට පමණක් නොවේ. අනෙකා වෙනස් වෙන්නේ නැත්නම් මේ වෙනස් කළ නොහැකි. එනිසා අපි සියලු මෙතෙක් විවිධ දේශපාලන ව්‍යාපාරවලට හඬ නගන්නේ නැති, ඡන්ද දෙන්නේ නැති, ඒකරාශි වෙන්නේ නැති. හැබැයි අපි සියලු ජන කොටස් වලට ආරාධනා කරනවා මේ ව්‍යසනය රට මුදවා ගැනීම සඳහා ඔබ වෙනස් විය යුතුයි. ඔබ වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් වෙන්නේ නැත. මේ වෙනස් කළ හැකි වන්නේ සියලු ජනතාව වෙනස් වෙන සූදානම් නම් පමණි. අන්නේ වෙනස වෙනුවෙන් අපි වැඩ කරමු, ඒ වෙනුවෙන් අපි එකතු වෙමු, ඒ වෙනුවෙන් අපි හඬ නගමු. ඒ සඳහා මේ සටන ගම් යම් ගම් කරා අපි ගෙන යමු. මේ කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන තිබුණත් ඈත ගම් යම් වලින් පැමිණි ඔබ ඒ ගම ඒ සටනේ ගමේ නියෝජ්‍ය බවට පත්වන්න, ඒ සටනේ ගමේ හඬ නගන්න බවට පරිවර්තනය වෙන්න. මේ ඔබ අප එක්ව එකට සිට කළ යුතු සටනක්, සහතික වශයෙන් ජයග්‍රහණය කරන සටනක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා සහෝදරාත්මක එකතු වෙමු, ඒ වෙනුවෙන් සියලු දෙනා සංවිධානය වෙමු, ඒ වෙනුවෙන් සියලු දෙනා නැගිටිමු. අපි එකතු වෙමු කියලා ආරාධනා කරමින් මානතර වෙනවා. භූමි ස්තුතිය හැම දිනට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. அனிருத் தோழர் அவர்களின் பேச்சின் மொழிபெயர்ப்பு என்னை தேசிய மக்கள் சக்தி அதனுடைய வேட்பாளராக தெரிவு செய்திருக்கின்றது. ஜனாதிபதி வேட்பாளராக தெரிவு செய்திருக்கின்றது. அதற்காக நான் முதலில் தேசிய மக்கள் சக்திக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். ஏனென்றால் தேசிய மக்கள் சக்தி என்பது இலங்கையில் வாழுகின்ற மக்களுக்கு நன்றாக தெரியும். இன்று நாடு முழுவதும் வாழுகின்ற மாற்றத்தை விரும்புகின்ற மக்களால் பேசப்படுகின்ற பேசுபடு பொருளாக மாறியிருக்கின்றது. அவ்வாறு பேசுபடு பொருளாக மாறுவதற்கான பிரதானமான காரணம் வேற எதுவும் அல்ல, இவ்வருட இறுதியில் இந்த நாட்டில் நாட்டினுடைய தலைவிதியை தீர்மானிக்கின்ற ஜனாதிபதி தேர்தலும் வரப்போகின்றது. ஆனால் இதற்கு முன்பு இந்த நாட்டின் ஜனாதிபதிகளாக ஆட்சியாளர்களாக இருந்த அனைவரும் நாட்டு மக்களின் நம்பிக்கையை சிதைத்தவர்களாக, அவ்வாறு சிதைத்து மக்களை நம்பிக்கை இழக்க செய்தவர்களே கடந்த காலத்து அரசியல்வாதிகளாக இருக்கின்றார். அதனால் அந்த நம்பிக்கை சிதைந்து போயிருக்கின்ற மக்கள் மத்தியில் இன்று நம்பிக்கையின் ஒளி ஊற்றாக, நம்பிக்கையின் கீற்றாக இன்று தேசிய மக்கள் சக்தி மலர்ந்திருக்கின்றது. அதனால் இந்த தேசிய மக்கள் சக்தியின் மூலமாக இலங்கையில் வாழுகின்ற மக்களுக்கு நாங்கள் அழைப்பு விடுக்கின்றோம். கடந்த காலம் முழுவதுமே இந்த நாட்டின் தேசிய ஒற்றுமையை கட்டியெழுப்புவதாக, இந்த நாட்டின் இனங்களுக்கிடையிலே ஐக்கியத்தை கட்டியெழுப்புவதாக, அல்லது மதங்களுக்கிடையிலே ஒற்றுமையை கட்டியெழுப்புவதாக கூறி ஆட்சி பீடமேறிய அனைவரும் இந்த நாட்டின் இனங்களுக்கிடையிலே மதங்களுக்கிடையிலே நம்பிக்கையை சிதைக்கின்ற நடவடிக்கைகளையே முன்னெடுத்து வந்திருக்கின்றார்கள். அவ்வாறு சிதைத்ததன் விளைவாகவே இன்று நாட்டில் வாழ்கின்ற மக்கள் மத்தியில் இன்று, அதாவது
கடந்த காலத்து இந்த அராஜக போர்க்குடைய அல்லது மக்கள் மீதான வெறுப்பை கொண்டவர்களாக இன்று மாறியிருக்கின்ற அரசியல்வாதிகளை இன்று காணக்கூடியதாக இருக்கின்றது. அதனால் இன்று இரண்டே இரண்டு மாற்றமே இருக்கின்றது. இந்த நாடு முகம் கொடுத்திருக்கின்ற பிரச்சனை பொருளாதார அரசியல் சமூக ரீதியான பிரச்சனைகள், மறுபுறத்தில் கலாச்சார சுற்றாடல் அனைத்து துறைகளையும் நாங்கள் எடுத்து பார்க்கின்ற பொழுது தேடி பார்க்கின்ற பொழுது இந்த நாட்டை நாசமாக்கின்ற திசையை நோக்கி, நாட்டை மேலும் படுபாதாளத்தை தள்ளுகின்ற திசையை நோக்கிய நகர்வுகளை எங்கள் கண் முன்னால் தெரிகின்றது. அதனால் அவ்வாறான எங்கள் முன்னால் கண்முன்னே தெரிகின்ற இந்த ஒரு அபாக்கியமான ஒரு அவலகரமான நிலைமையை கண்டு இலங்கையில் வாழ்கின்ற மக்களும் இன்னும் மௌனிகளாக இருப்பார்கள் என்றால், இனியும் இதை பார்த்து வாய் மூடி மௌனிகளாக கைகளை கட்டி கொண்டிருப்பார்கள் என்றால் இந்த நாட்டில் எந்த விதமான மாற்றத்தை செய்ய முடியாது. அதனால் இலங்கையில் வாழ்கின்ற மக்களுக்கு நாங்கள் அழைப்பு விடுகின்றோம், நீங்கள் முதலில் மாறுங்கள். நீங்கள் மாறுகின்ற போதே உண்மையில் இந்த நாட்டை மாற்றியமைக்க முடியும் என்று திடமாக நாங்கள் நம்புகின்றோம். அந்த திடமான நம்பிக்கைக்காக விசேடமாக அந்த நம்பிக்கையின் நட்சத்திரமாகவே இன்று தேசிய மக்கள் சக்தி உங்கள் முன்னால் வந்திருக்கின்றது. அந்த தேசிய மக்கள் சக்தியோடு இலங்கையில் வாழ்கின்ற மக்களை அணி திரளும்படி நாங்கள் அழைப்பு விடுப்பதோடு, இந்த இலங்கையில் வாழ்கின்ற விசேடமாக இந்த தேசிய மக்கள் சக்தியை பிரதிநிதித்துவம் செய்கின்ற நாட்டில் இருக்கின்ற புத்திஜீவிகள், கலைஞர்கள், இளைஞர்கள், யுவதிகள், விவசாய அமைப்புகள், மீனவர் அமைப்புகள், மாணவர் அமைப்புகள் உள்ளிட்ட பல்வேறு சக்திகள், இந்த நாட்டில் இருக்கின்ற திறமையான கல்விமான்கள், இந்த நாட்டை நேசிக்கின்ற மக்கள் அனைவரும் இன்று தேசிய மக்கள் சக்தியோடு அணி திரண்டிருக்கின்றார்கள். அதனோடு கரண் கோர்த்து கொண்டிருக்கின்றார்கள். அதனால் இப்பொழுது விசேடமாக இந்த மைதானத்தை நாங்கள் பார்க்கின்ற பொழுதில், இந்த மைதானத்தின் லட்சக்கணக்கான மக்கள் அணி திரண்டிருப்பதை நாங்கள் பார்க்கின்ற பொழுது எங்களுக்கு நன்றாக தெரிகின்றது. வேறு எதுமல்ல, எதிர்காலம் மிகவும் சுபமானது என்பதை. அதனால் இந்த கடந்த 71 வருடங்களாக இந்த நாட்டின் நாசமாக்கிய கும்பலிடம் இருந்து எமது நாட்டை மீட்டெடுக்க வேண்டிய தேவை எங்களுக்கு இருக்கின்றது. அதனால் அந்த அவ்வாறான கனவே இந்த நாட்டில் மக்களுக்கு இருக்கின்றது. அதாவது இலங்கையில் வாழ்கின்ற மக்கள் தாங்களுக்கு நல்லதொரு வாழ்க்கை, தங்களது பிள்ளைகளுக்கு ஒரு நல்லதொரு எதிர்காலம், இனங்களுக்கு இடையிலே ஒற்றுமை, இவ்வாறான கனவுகளையே காண்கின்றார்கள். ஆனால் வருகின்ற ஆட்சியாளர்களும் அந்த கனவினை சிதைக்கின்ற பாபித்தனமான அரசியலையை முன்னெடுத்திருக்கின்றார்கள். அதனால் இலங்கை வாழ் மக்களுக்கு நாங்கள் கனவு காணுங்கள், நிச்சயமாக அதை மாற்றியமைப்பதற்கு ஏதுவான நடவடிக்கைகளை நாங்கள் எடுப்போம் என்று கூறிக்கொண்டு விசேடமாக, அதாவது மக்கள் எங்கள் மீது நம்பிக்கை வையுங்கள், அதே போல் மக்கள் மீது நாங்கள் நம்பிக்கை வைத்திருக்கின்றோம், மக்கள் மீது நாங்கள் தொடர்ந்தும் மக்களை நம்புகின்ற இயக்கமாகவே தேசிய மக்கள் சக்தி மாறி வருகின்றது. அதனால் அந்த தேசிய மக்கள் சக்தியோடு அணி திரளும் படியும், அதனால் மீண்டும் நான் என்னை இந்த தேசிய மக்கள் சக்தியினுடைய வேட்பாளராக தெரிவு செய்ததற்காக மீண்டும் எனது நன்றியையும் வாழ்த்துக்களையும் தெரிவித்துக் கொண்டு, இலங்கையில் வாழுகின்ற மக்களுக்கு தேசிய மக்கள் சக்தியை வெற்றி பெற செய்வதற்கு உங்கள் அனைவருக்கும் கூடுதலான வலுவும் சக்தியும் மேலும் மேலும் கிடைக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு உங்களிடமிருந்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். ஜாதிக ஜனபல வேக ஜனாதிபதி அபேட்சகையா காவிருந்த ஜனாதிபதி அபேட்சகத்துவட இளமின ஜனாதிபதி வர்ணேதி ஜாத்திக ஜன பலவேகியா துளே மேராட்ட நாயகத்துவ தென்னே காவிருந்த ஏ ஒபே அபே நாயகேக்காக ஒபே ஹிருத சாட்சிய மே முகத்தை சபத கர்ணவா அதி ஆதரணீய ஒப சியலு தினா மே பிரதாபாத் முகத்தே மே பிரதாபாத் பெரலியே மகாரலியே மின் அனுத்துருவ ஆமந்திரணே கரான் மே ஆராதனைய ஜாதிக வித்வத் சங்விதானே கலா சாஸ்கிருதிக பிரதிபத்தி கமிட்டி சபாபதி பேராதனிய விஸ்வவித்யாலய சிங்களாதீனாஷே மகாச்சாரிய
ලියනගි අමරකීර්ති මහත්මයාටයි මේ ආරාධනය. ගරු මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික නායකින්ගේ නවසරයි. මෙම දැවන්ත වේදිකා දෙකෙහි වාඩි වී සිටින විද්වතුන්, කලාකරුවන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන් මා අවසරයි. එසේම අද ගාලු මුවදුර පිටිය පුරා සිටින අපේ දයාබර ජනතාවගෙන් අවසරයි. මීට මාස කීපයකට කලින් අපි ගමින් ගම යමින් කුඩා කුඩා රැස්වීම් අමතමින් අපි ඔබට කියපු පුංචි පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි අපි කිව්වා දැන් අපි ජාතික ජන බලවේගයේ විදියට සංවිධාන 28ක් එකතු වෙලා විශාල ජන බලවේගයක් විදියට සංවිධානය වෙලා තියෙනවා. ඒ ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ඔබටත් රටටත් නිවේදනය කරන ඒ දැවැන්ත ජන රැලිය 18 වෙනිදා තියෙනවා. ජාතික ජන බලවේගයේත් ජාතික විද්වත් සංවිධානයේත් එක් කොටස්කරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය නම් ලක්ෂයක් දෙනා කොළඹට ගෙනියන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ පක්ෂය බෙහෙවින් සංවිධානාත්මක දේශපාලන පක්ෂයක්. ලක්ෂයක් කියන්නේ සුළු ගණනක්. නමුත් අපි ගමින් ගම යමින් ජාතික විද්වත් සංවිධානයේ හැම රැස්වීමකදීම කිව්වා 18 වෙනිදාට ගාලු මුවදොර පුරවන ඒ ලක්ෂයක් දෙනාගෙන් අති බහුතරයක් දෙනා මීට කලින් කවදාවත් දේශපාලන රැස්වීමක් වෙනුවෙන් කොළඹ නොගියාය නම් ඒක තමයි අපේ ජයග්‍රහණය කියලා අපි කිව්වා. ඒ ජයග්‍රහණය අද ඔබ අපට අත්පත් කරලා දීලා තියෙන කෙන ස්තුතිය මම කරන්නට කැමතියි. ඒ ජයග්‍රහණය දැන් අපේ අතේ. ඉතා විචිත්‍ර, ඉතා පුළුල් පෙරමුණක් තමයි අපි සාදා තිබෙන්නේ. අද මේ රැස්වීමෙන් ඒ කාරණය පේනවා. මීට කලින් කවදාවත් මෙවැනි රැස්වීමකට කොළඹ ආවේ නැති වෛද්‍යවරු, නීතිඥවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, රජයේ නිලධාරීන්, විශ්‍රාමිකයන්, ගොවි මහත්වරුන්, කම්කරුවන් අද පැමිණ සිටිනවා. අද නුවර සිට ආපු 50ක් විතර වන අපේ බස්වල එක බස් එක හිටපු සහෝදරෙක් මුස්ලිම් සහෝදරෙක් අපිට කිව්වා ජාතික ජන බලවේගයේ හින්දා ආගමයි වෙළඳාමයි විතරක් ගැන අවධානය යොමු කර කර හිටපු මුස්ලිම් ප්‍රජාව දැන් දේශපාලනය ගැන හිතන්න පටන් අරන් තියෙනවායි කියලා. අපි ගමින් ගම යනකොට අපි හිතුවේ නැහැ මුස්ලිම් ප්‍රජාව හිතන්නේ ආගමයි වෙළඳාමයි ගැන විතරයි කියලා. අපි හිතුවේ නැහැ. අපි හිතුවා ඒ ප්‍රජාවට දේශපාලන සවිඥානිකත්වයක් තියෙනවායි කියලා. නමුත් ඒ සහෝදරයා එහෙම කිව්වේ මීට කලින් මෙවැනි රැස්වීම් වලට එන්නේ නැති විශාල පිරිසක් අද එකතු කරගන්න පුළුවන් වෙලා කියන එක නිදර්ශනයක් විදියටයි ඔහු කිව්වේ. ඒ වගේම එවන් පළල් පෙරමුණක් වෙනුවෙන් එවන් පළල් මහජන පෙරමුණක් සාදා ගැනීම පිළිබඳ විඥානය, නායකත්වය, ඒ සඳහා අවශ්‍ය විවෘත භාවය, මේ රට ගොඩනගන්නට අවශ්‍ය විවිධ කණ්ඩායම් වල ශක්තිය පිළිබඳ විශ්වාසය තියෙන දේශපාලන නායකත්වයක් අපිට තියෙනවා. ජනාධිපති අපේක්ෂකයා විදිහට අද නිවේදනය වුණේ එවැනි පළල් මහජන බලවේගයක් පිළිබඳ විශ්වාසය තියෙන නායකයෙක්. එවන් නායකයෙක්ගේ නම නිවේදනය වුණාට පස්සේ නැවතත් මහජනතාව අමතන එක විශාල අභියෝගයක්. හැබැයි ජාතික ජන බලවේගයත් ජාතික විද්වත් සංවිධානයත් ගමින් ගම යමින්
අපි කරපු අරගලයේදී නගරයෙන් නගරේ යමින් අපි කරපු අරගලයේදී අපි නායකත්වයේ ගැන විශේෂ අදහසක් පිළිගත්තා. අපි විශ්වාස කරන හැටියට නායකයා කියලා කියන්නේ අනුගාමිකයෝ නිර්මාණය කරන කෙනෙක් නෙමෙයි. නායකයා කියන්නේ තවත් නායකයෝ නිර්මාණය කරන මිනිස්සෙක්. අපිට ඉන්නවා එහෙම නායකෙක්. ඒ නිසා නායකයාගේ කතාවෙන් පස්සෙත් නැවත කතා කරන එක අපිට අභියෝගයක් නෙමෙයි, අපිට ප්‍රීතියක්. අපි දන්නවා අද 3ට විතර මේ රැස්වීම ආරම්භ වෙනකොටත් ගාලු මුවදොර පිටිය පිරීලා තිබුණේ. එහෙත් මේ ජනකාය තුළ තිබුණේ පුදුමාකාර නිහඬකමක්, පුදුමාකාර සාවධානයක්. මොකක්ද ඒ නිහඬකමෙන්, මොකක්ද ඒ සාවධානයෙන් කියවුනේ? තවත් බැංකු හොරෙක් අපේක්ෂකයා විදියට නම් කරයි කියන භීතිය දේශ නිහඬකම නැහැ. ඒක අපේක්ෂාවේ සාවධානය, ඒක සිහිනයක සාවධානය, ඒක බලාපොරොත්තුවක සාවධානය. මොකක්ද ඒ සාවධානයේ අර්ථය? තවත් මිනි මෝරෙක්ගේ නම නිවේදනය කරයි කියන භීතිය දේ සාවධානය නැහැ. අලුත් සිහිනියක, අලුත් අපේක්ෂාවක සාවධානයයි ඒ නිහඬකම. තවත් ඔබ නිහඬව අසාගෙන සිටිනවා. ජාතික විද්වත් සංවිධානයෙන්, ජාතික ජන බලවේගයෙන් අපි ගමින් ගම යද්දී මේ දැනුත් මම කියපු ජාතික කියන වචනේ අපි භාවිත කළේ අලුත්ම ආකාරයකින්. එළඹෙන ජනාධිපති වරණේ සෑම වේදිකාවකම, සෑම පෙරමුණකම නම ජාතික කියන වචනේ සහිත නමක් වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. අපිටත් තියෙනවා ජාතික ජන බලවේගය කියන නම. හැබැයි අපි ජාතික කියන වචනේ අර ගමින් ගම පාවිච්චි කළේ සුවිශේෂ ආකාරයකින්. අපි ඒ වචනයෙන් අදහස් කළේ ජනවාර්ගික ජාතිකත්වය නෙමෙයි. අපි ඊට වඩා වෙනස් දෙයක් අදහස් කළා. අපි සිංහල ගම්වලට ගිහිල්ලා සිංහලයන්ට ආමන්ත්‍රණය කරනකොට අපි සිංහලකම අගය කළා, බෞද්ධකම අගය කළා. සිංහලයන්ගේ ඉතිහාසය, බෞද්ධ ඉතිහාසය, සිංහල සාහිත්‍ය අපි අගය කළා. ඒත් අපි සිංහල ජනයාට කිව්වා ඒ සිංහලකම හරි වටිනවා, ඒක අද්විතීයයි, ඒ බෞද්ධකම හරි වටිනවා. නමුත් අපි ඒ අනන්‍යතාවත් තියාගෙන අපි යුක්තිය වෙනුවෙන් නැගිටිමු කියලා. අන්න ඒ හඬට තමයි, ඒ ආමන්ත්‍රණයට තමයි ඔබ මේ සවන් දී තිබෙන්නේ. අපි කිව්වා ඔබ සිංහල, ඔබ බෞද්ධ, එහෙත් ඔබට සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන්, නියම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන්. අපි මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය කරලා කිව්වා ඔබේ මුස්ලිම් අනන්‍යතාව වැදගත්, ඔබේ ආගම වැදගත්, ඒත් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්, ආර්ථික සංවර්ධනය වැදගත්, යුක්තිය වැදගත් කියලා. අපි දෙමළ ජනතාව ආමන්ත්‍රණය කරමින් කිව්වා ඔබේ දෙමළ අනන්‍යතාව වැදගත්, හින්දු ආගම වැදගත්, ක්‍රිස්තියානි ආගම වැදගත්. එහෙත් ඒවා ඉක්මවා අපිට ශ්‍රී ලාංකික ජාතිකත්වයක් වෙනුවෙන් නැගී සිටින්නට පුළුවන්, යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණය වෙනුවෙන්. අන්න ඒ ආමන්ත්‍රණයටයි ඔබ මේ සවන් දී පැමිණ සිටින්නේ කියා අපි දන්නවා. ඒ නිසා ඔබට මේ ප්‍රණාමය පුද කරන්නට කැමති මෙතෙක් ලංකාවේ බිහි වී ඇති ඉතාම පළල් දේශපාලන පෙරමුණ ඔබ සාදා තිබෙනවා, ඒ වෙනුවෙන් ඔබ කැපවි සිටිනවා කියන ඒ ප්‍රණාමය අපි පුද කරන්නට කැමතියි. ඒ වගේම අපි ගමින් ගම ගිහිල්ලා කිව්වා අපිට ආර්ථික වර්ධනය අවශ්‍යයි, සංවර්ධනය අවශ්‍යයි. එහෙත් අපි ජනතාවට කිව්වා ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ නැගීම විතරක්, ආර්ථික වර්ධනය විතරක් නෙමෙයි අපි සංවර්ධනය කියලා විශ්වාස කරන්නේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ආර්ථික වර්ධනයේ සියලු ප්‍රතිලාභ, ආර්ථික වර්ධනයේ සියලු ජයග්‍රහණ සාපේක්ෂ වශයෙන් සමාන වශයෙන් වත් මේ රටේ සියලු ජනතාව වෙත බෙදී යා යුතුයි කියලා අපි කිව්වා. මේ රටේ සෑම ගමකම උපදින දරුවන්ගේ දෙමාපියෝ කවුරු වුණත්, එයාගේ උපදින ගමේ නම මොකක් වුණත්, ඒ දරුවන්ට නිදහස් සෞඛ්‍ය සියලු ප්‍රතිලාභ,
එවගේම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවේ සියලු ජයග්‍රහණවල ප්‍රතිලාභේ දරුවන්ට ලැබෙන්න ඕනේ කියලා අපි කිව්වා. ඒ වගේම මේ රටේ ඕනෑම පියෙකුට ඕනෑම මවකට දාව ලංකාවේ ඕනෑම තැනක උපදින දරුවෙකුට නියමාකාරයේ අධ්‍යාපනයක් 21 වෙනි සියවසට ගැළපෙන ආකාරයේ අධ්‍යාපනයක් තමන්ගේ ගමේ ඉඳලම පුළුවන් නම් ලැබීමේ නිදහස් අධ්‍යාපන වරම තියෙන්න ඕනේ කියලා අපි කිව්වා. ඒ නිසා තමයි අපි කිව්වේ ආර්ථික වර්ධනය විතරක් කේන්ද්‍ර කරගත්තු සංවර්ධනයක් නෙමෙයි අපි විශ්වාස කරන්නේ කියලා. අපි විශ්වාස කරන්නේ ඒ ආර්ථික සංවර්ධනයේ ඵල, ඒ ආර්ථික සංවර්ධනයේ ඵල හැමෝටම බෙදිලා යන සංවර්ධනයක් කියලා අපි විශ්වාස කළා ඔබට කිව්වා. ඒ වගේම අපි කිව්වා අපට මාසයකට ලැබෙන ආදායම වගේම අපේ භාවමය සංස්කෘතික ජීවිතය, අපේ විවේක කාලය, අපේ විස්රාමය අර්ථවත් විදිහට, ප්‍රබුද්ධ විදිහට, ඵලදායක විදිහට ගත කරන්නේ කොහොමද? එවැනි සංවර්ධනයක් අපිට අවශ්‍යයි කියලා අපි කිව්වා. ඒ වගේම ඉතාම ලස්සන රටක් වන මේ රටේ භූමිය පරිසරයේ විනාශ නොකරන සංවර්ධනයක්, ඒ පරිසරයත් එක්ක සුසංවාදීව ගමන් කළ හැකි සංවර්ධනයක් අවශ්‍යයි කියලා අපි ගමින් ගම කිව්වා, නගරයෙන් නගරේ කිව්වා. එහෙම කියමිනුයි අපි, එහෙම කියපු ආමන්ත්‍රණයටයි ඔබ සවන් දී මෙසේ පැමිණ සිටින්නේ. සහෝදරයා සහෝදරිය, නෝනාවරේ මාත්වරුනි, ජාතික විද්වත් සංවිධානයේ සමාජිකෙක් විදියට කතා කරනවා නම් වචන කීපයක් අපි ගමින් ගම යනකොට ජාතික විද්වත් සංවිධානයේ වෙනුවෙන් අපි ටික දෙනෙක් මම මටම කියාගත්තු, නිතරම අපි අපිටම කියාගත්තු එක දෙයක් තිබුණා. ඒ තමයි අපේ මාටින් වික්‍රමසිංහ මහත්මයාත් නිතර උපුටා දක්වපු මානව විද්‍යාඥවරියක් වන මාගරට් මීඩ් මහාචාර්යවරිය කියපු දෙයක්. ඇය කිව්වා ලෝකය වෙනස් කරන්නට පුළුවන් චින්තන ශක්තියෙන් යුතු, විචාර බුද්ධියෙන් යුතු ටික දෙනෙක් අවංක කැපවීමෙන් වැඩ කිරීමෙන් ලෝකය වෙනස් වෙලා තියෙන්නේ අන්න එහෙමමයි කියලා අපි ඇය කිව්වා. මේ මගේ මනසේ නිතරම තිබුණා අපි පුංචි රැස්වීම් වලට යනකොට. ඒත් එක්කම අපි විශ්වාස කරා ටික දෙනෙක් පෙරමුණේ ගියාට කවදා හරි දවසක ඒ ටික දෙනා යන නිවැරදි ගමන, විචාරාත්මක ගමන, ශක්තිමත් ගමන සමග එකතු වෙන විශාල මහ ජන ගඟකට පුළුවන් රට ලෝකය වෙනස් කරන්න කියලා අපි දැනගෙන හිටියා. අපි ටික දෙනෙක් ඒ ගමන ආරම්භ කළා. ඒ ගමනට නොයෙක් මන්සන්ධිවලදී අද ඔබ එකතු වී තිබෙනවා. අපි පැමිණ සිටින්නේ අනාගතය පිළිබඳ ඈත පෙනෙන සුන්දර කඳු මුදුනක් උඩට. එහෙත් මේ කඳු මුදුනේ එහා පැත්තේ වැටි තිබෙන ඒ දුෂ්කර තනිතලාව කෙළවර තමයි ආලෝකේ තිබෙන්නේ. ඒ ගමන කරා අපි නොනවතී ගමන් කරමු කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. ඔබට ජය වේවා. මනුෂ්‍යත්වයේ ආශිර්වාදයෙන් අපි ලොවම ගොඩනගන්නට පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා. විවිධ මන්සන්ධිවලදී හමුවුණු අපි එකම අරමුණකින් ජයග්‍රහී ඉලක්කයට යන්න සූදානමින් සිටිනවා. ඊට ධෛර්යයෙන් එකතු වන සියලු ප්‍රගතිශීලීන් එකතු කරගෙන, අද ගාලු මෝදර පිටිය වැසූ ලක්ෂ සංඛ්‍යාත ජනකාය සමගින් ඒ සියලු දෙනා එකතු කරගෙන ඒ ගමනට යන්නට ජාතික ජන බලවේගය සූදානම් කියන කාරණය සපත කළ ජාතික විද්වත් සංවිධානයේ සංස්කෘතික හා ප්‍රතිපත්ති කමිටුවේ සභාපතිතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය, ලියනගේ අමරකීර්ති මහාචාර්යතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය. මීළඟට පෙරළියේ මහා රැළිය, ලංකාවේ ප්‍රතාපවත් ජන රැළිය ආමන්ත්‍රණය කරන්න මේ ආරාධනය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාට. මේ ඓතිහාසික අවස්ථාවට වැඩම කොට සිටින ගෞරවනීය ස්වාමීන් වහන්ස, වගේම කතෝලික, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආගම්වල ආගමික නායකතුමන්ලාගෙන් අවසරයි. මේ වේදිකාවේ ඉන්න මීට මොහොතකට කලින් ජාතික ජන බලවේගයේ
ජනාධිපති අපේක්ෂාවට සම්මෙච්ච අපේ ආදරණීය අනුරු සනක් සහෝදර ඇතුළු වේදිකාවෙන සියලුම සහෝදරුන්ගෙන් සහෝදරයන්ගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගීලා ඉන්න ආදරණීය මවුරුනි පියවරුනි සහෝදරින් සහෝදරනි එවැගේම අපිව සජීවි ලෙස රට පුරාමත් ජාත්‍යන්තරවත් නරඹන ඔබ හැමගෙම අවසරයි අද අගෝස්තු මාසේ 18 වෙනිදා අපි හිතනවා අපේ රටට ඉතාමත්ම වැදගත් ඉතිහාසය තුල ලියවෙන දවසක් කියලා අපේ රටේ වසර 71ක් තිස්සේ ආපු තට්ටු මාරු දේශපාලනයට දුෂ්ටත්වයේ දේශපාලනයට මංකොල්ලකාරින්ගේ දේශපාලනයට හොරුන්ගේ තක්කණින්ගේ දේශපාලනයට රැවටිීමේ දේශපාලනයට තිත තියලා සමාජයේ අලුත් ගමනක යන්න ජනතාව සූදානම් කියන පණිවිඩය අද ගහළු මුදල් පිටරැස්සෙච්ච මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපේ රට ජනතාවට ලබා දීලා තියෙනවා අපි හිතනවා අපේ රට ජනතාවට ප්‍රතිපත්තිමේ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් තිබුණා නම් රට හදන ප්‍රතිපත්ති පිළිබඳව ගැටලුවක් තිබුණා නම් දැන් අපේ ජනතාවට රට හදන ප්‍රතිපත්ති තියෙනවා පහුගිය කාලෙත් තිස්සේ අපේ රටේ විද්වතුන් ගොතුන් එකතුලා හදපු එවාගෙම ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නගලා මෙරට හදන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි කියලා ඒ දේශපාලන නායකත්වය පිළිබඳව කිසියම් විදිහකට ගැටලුවක් තිබුණා නම් අපි කියනවා ඒ දේශපාලන නායකත්වය අද මේ වේදිකාවේ ඉන්නවා මේ නායකත්වය තමයි රට හදන නායකත්වය ජාතික ජන බලවේග තුල එකතු වෙච්ච දේශපාලන ව්‍යාපාරවල නායකත්වය ඒ නිසා රටට අනායකත්වය දෙන දේශපාලන බලවේගයක් මේ වේදිකාවේ ඉන්නවා ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රතිපත්ති මත පදනම් වෙලා ඒ දේශපාලන නායකත්වය යටතේ රට වෙනස් කරන්න රට ගොඩනගන්න රට රකින්න ජනතා බලයක් අවශ්‍යයි කියලා එහෙම ජනතා බලයක් නැහැ කියලා කවුරු හරි හිතුවනම් අපි කියනවා ඇස්සර්ලා බලන්න මෙන්නේ ජනතා බලය අපි නිර්මාණය කරලා තියෙනවා ජාතික ජන බලයක වටයා එකතු වෙච්ච මේ මහා ජනතාව අද ඔප්පු කරලා තියෙනවා රට වෙනස් කරන්න අපි ලෑස්ති කියලා ඒ නිසා අපි කියනවා අද මේ තියෙන අපේ රටේ හැරුම් ලක්ෂයක වේදිකාව අද මේ තියෙන මේ රැස්වීම ගැලගන්නේ නිකන් රැස්වීමක් නෙවෙයි ජනාධිපති අපේක්ෂකව පෙන්වන රැස්වීමක් නෙවෙයි අපේ රටේ ඉතිහාසය වෙනස් කරන අලුත් යුගයක ආරම්භයේ රැස්වීම කියන එක අපිට කියන්න පුළුවන්කම තියෙනවා අදනි සෞදුරුනි ඔබ කවුරුත් දන්නවා මේක මොකද කර කලින් ඉතිරි ජනාධිපති වරුණේදී කොර කණ්ඩායම් දෙකක් එක්ක දුෂ්ට කඳුළු දෙකක් එක්කෙන් සටන් කරන ලෑස්ති පෙරලියේ මහ රැලිය ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පක්ෂයේ ප්‍රමුඛ මේ වන විට ගාලු මෝදුර පිටියේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණ සිටනවා අද දිනේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජාතික විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නායක අනුර කුමාර දිසානායක මහතා පත් කරනු ලැබුවා අපි සූදානම් මේ මොහොතේදී සිරස ටීවී සජීවී විකාශය ගාලු මෝදුර පිටියෙන් අවසන් කිරීමට සූදානම් රාත්‍රී 7 නිවුස් පර්ස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට සම්බන්ධතාවය ලබා දීමට